අයිබෝන් ඇතනැත්ත අදත් සුපුරුදු විදිහටම අපි ආරම්භ කරනවා. අදත් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ මේ කියන සියලු පාර්ශවීන් සමග අදත් මෙවර අයවැය පිළිබඳ කතා කරන්න අපි සූදානම්. අයවැය පිළිබඳ දිගින් දිගටම අපි කතා කරගෙන ආවා. සුවිශේෂී වුණු කාරණා පිළිබඳ විශේෂයෙන්ම පැහැදිලි කරගත යුතු කාරණා පිළිබඳ කතා කළා. සාමාන්‍ය සම්ප්‍රදායේ වාද විවාදයට වැඩිය අයවැය අන්තර්ගත කාරණා සහ ඒවා රටට උචිත වෙන්නේ කොහොමද, ඒවා අනාගත දැක්ම කුමක්ද, මේවා ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව කරන්නේ කොහොමද, මේ කියන කාරණා පිළිබඳ අපි විශේෂයෙන්ම විමසා බැලීමක් අද දවසේදීත් ඇත්ත නැත තුල දිසිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා අයවැය හා සම්බන්ධයෙන් කතා කළ හැකි ඒ වගේම වගකීමක් සහිත ආණ්ඩු පක්ෂයේ පැත්තෙනුත් ඒ වගේම විපක්ෂයේ පැත්තෙනුත් අපි සියලු දෙනාම එක්ක අදත් ඇත්ත නැත සුපුරුදු විදිහට ආරාධන අපි ආරම්භ කරනවා. අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් යුතුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන් නිරෝෂන් පෙරලා අමාත්‍යතුමනි, අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මන්ත්‍රමනි, අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අපි ආරාධනා කළා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදිසානායක මන්ත්‍රමනි, අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අපි ආරාධනා කළා වසන්ත සමරසිංහ මැතිතුමනි, අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ වරායවැය පිළිබඳ විවිධ කතිකාවන් නිර්මාණය වෙලා තිබුණා. යතරින් බොහොම පැහැදිලිව කියපු දෙයක් තමයි මේක සමාජ වෙළඳපොළ මූලික කරගනිමින් තරුණයින්, විදේශ ශ්‍රමිකයින්, කාන්තාවන් මේ සියලු මංශ වෙනුවෙන් අයවැය හරහා ප්‍රතිපාදන, අයවැය හරහා සුභ සාධනය අත්කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සයිබල ගැන්වීම ඒ මත පදනම් වෙච්ච ආර්ථික මේ ක්‍රියාවලියකට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩු පැත්තේ මේ කාරණේ කියනකොට මේ සම්බන්ධයෙන් විපක්ෂයෙන් නැගුණු කාරණයක් තිබුණා. ඒ තමයි ආණ්ඩුව අසීමිත විදිහට ණය අරගෙන, ණය ටික අරගෙන ශුද්‍ර මූල්‍ය ආයතනයක් විදිහට රට ඇතුලේ ණය බෙදෙන එක තමයි මේ පරායවැයෙන් ආණ්ඩුව කරන්න උත්සාහ කරන්නේ. සම්පූර්ණයෙන්ම හැමෝටම ණය පැමරීම හැරෙන්නට වෙන අනාගතයේ වෙනුණු ආර්ථික වැඩපිළිවෙලක් මේක නෑ. විපක්ෂය පැත්තෙන් කිවිච්ච කාරණේ ඕකයි. මේ කියන කාරණා දෙකම මත පදනම්ව අපි අද කතා කරමු. මුලින්ම පළවෙනි වටේ අදහස් පළ කිරීමට ඉඩ කඩවෙන් කරනවා ජනතා විමුක්ති පෙරමුණට. අයවැය ගැන වසන්ත සමරසිංහ මැතිතුමනි, ඔබතුමන්ලාගේ අදහස මොකක්ද? අර විරුද්ධ වෙන හැම එකටම විරුද්ධ වෙනවා කියන දේ නිසා ඔබතුමන්ලා විරුද්ධ වෙනවාද කියන දේ තමයි ආණ්ඩු පක්ෂ ඔබතුමන්ලාගෙන් අහන්නේ මේ පාර අයවැය සම්බන්ධයෙන්. ඔව්, අපි ඇත්ත නැත්ත තුල අයවැය සංවාදයට ගන්න මේ වෙලාවේ ජනතාන්ට ආරාධනා කිරීම ස්තුතිවන්ත වෙනවා ඔබතුල ආයතනයට. අයවැයට විරුද්ධ වෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අපේ රටේ අයවැයට හෝ යම් දෙයකට විරුද්ධ වෙන නම් ඒ විරුද්ධ වෙන්නේ ඒ පිළිබඳව පුළුල් විග්‍රහයක් සහ අර්ථයක් සහිතව. විපක්ෂයේ හිටියා කියලා විරුද්ධ වෙනවට විරුද්ධ වෙන්නේ නෙමෙයි. දැන් මේ අයවැය දිහා බලපුවාම අර ඔබ පටන් ගන්නකොට පැහැදිලි කිරීම ඇතුළේ කිව්වා මේ තරුණයන්ට, විදේශ ශ්‍රමිකයන්ට, කාන්තාවන්ට මේ හැමෝටම තියෙනවා කියලා තියෙනවා ණය. හැබැයි රටක අයවැයක් කියලා කියන්නේ ඒ රටේ ජනතාවගේ කෙටිකාලීන දීර්ඝකාලීන බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ජනතාවට වඩා හොඳින් ජීවත් වෙන පුළුවන් රටක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ගවල මේ වසරට අදාළ කොටස. හැබැයි ඒ වෙනුවෙන් මොකක්ද ආණ්ඩුව කරන්නේ? ඒ නිසා මේ අර මේ ලොකු පොතක් තිබුණට මේ පොත ඇතුලේ තියෙන කරුණු දියාපව අපි කෙටියෙන් හෝ අපව හැරලා බැලුවොත් එහෙම ඔබ කිව්වා වගේම මේ අයවැය ඇතුලේ ආණ්ඩුවේ ඉලක්කය මොකක්ද? ආණ්ඩුවේ අනාගත සැලැස්ම මොකක්ද? ආණ්ඩුවේ අනාගත දැක්ම මොකක්ද? නිසා අපි දැක්කා දැන් අර ඊයේ හම්බන්තොට ගිහිල්ලා තෙල් පිරිපහදුවක් විවෘත කරන්න මුල් ගල තිබ්බන් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් තෙල් පිරිපහදුවක් එක්ක. එහෙම හම්බන්තොට වරාය ඇතුළු මේ ඉඩම චීනයට දීලා දැන් අවුරුදු දෙකකට ආසන්නයි. අඩුම ගානේ වරායේ ක්‍රේන් ටික හයි කරලා නැහැ චීනේ. තවම යන්නේ මෙහින් යන බාන ටික. ඒ නිසා දැන් ආර්ථික ක්‍රියාවලියක් ඇතුළේ දැන් මේ ඉඩම් ටික දෙනකොට මේ ආර්ථිකයේ නිදහස් කිරීම කරද්දී ආර්ථිකය ඇතුලේ අලුතෙන් රස්සා හදනවා, දස ලක්ෂකට රස්සා දෙනවා කියලා මෙයා කිව්වේ. ඒවා ආමන්ත්‍රණය කරලා තියෙනවද? ඊට පස්සේ මිනිස්සුන්ගේ සාක්කුවට සල්ලි එනවා, බදු අඩු වෙනවා, ජනතාවට සහන වෙනවා කියලා කිව්වේ. ඒක ආමන්ත්‍රණය කරලා තියෙනවද? ඒ නිසා ආර්ථික ඔස්තාර්ලා ඉන්නේ කියලා කිව්වේ. අපි ගාව UNP කාපුවාම ආර්ථික ඔස්තාර්ලා ඉන්නේ සාක්කුවට සල්ලි වැටෙනවා කියලා කිව්වේ. හැබැයි ප්‍රශ්නේ සාක්කුවට වැටෙන සල්ලි නෙමෙයි, සාක්කුවේ පල්ලහිල්ලලා තිබුණත් වැටෙන්නේ නැත්නම් දැන් සල්ලි නැති වෙලා තියෙන්නේ. මිනිස්සු ආර්ථික මිනිස් බරපතල හිරවිල්ලක ඉන්නවා. ඒ ඇතුලේ අනිත් පැත්තෙන් රුපියල බොහොම අමාරුවෙන් ගස්පඳන් ඉන්නේ. නැහැ මේ ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ ඩොලර 180ට ගිහිල්ලා අද ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජය රටට නොකියන ඇත්තක් තියෙනවා. අපේ රටේ ජාතික නිෂ්පාදිතය ඉහළ ගියා
ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ජාතික නිෂ්පාදි ඉහළ යාමට සාපේක්ෂව ඩොලරෙන් ගණන් හදපුවම අපි ඉන්නේ ආර්ථිකයේ ඍණ වර්ධනයක. ඍණ ආර්ථික වර්ධනයක් අපිට තියෙනවා. ඒ මොකද ඩොලර 180ට යනකොට ඒ රුපියල අව ප්‍රමාණය වෙන වේගයට වඩා වැඩි වේගයකින් ආර්ථිකයේ වර්ධනය නැති නොවුනොත් සිද්ධ වෙන දේ තමයි අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ. අපි 2018 අවුරුද්ද ගණනය කරද්දී 2017 ගණනය කරද්දී ඩොලර් බිලියන 84ක අපේ තිබෙච්ච ජාතික ආදායම දැන් ඩොලර් බිලියන 81යි. අවුරුද්දක් යන ඩොලර් බිලියන 81යි. ඉතින් මේ ප්‍රශ්නවලට උත්තර හොයන ආමන්ත්‍රණය කරන ක්‍රියාවලියක් කෙටි කාලින හෝ දීර්ඝ කාලින එකක් හැටියට මේ අය වැය තියනවද? නෑ. මොනවාද තියෙන්නේ? අලුතෙන් බදු ගහලා තියෙනවා. භාණ්ඩ හා සේවා මත අලුතෙන් පටවන බදු ප්‍රමාණයක් තියෙනවා. භාණ්ඩ හා සේවා මත අලුතෙන් පටවන බදු අනුව ගත්තොත් එහෙම පොඩි නෑ මේ ප්‍රමාණය ගත්තොත් එහෙම බිලියන 231ක් කෝටි 23100කට ආසන්න ප්‍රමාණයක් අලුත් බදු පනවලා තියෙනවා. අලුත් බදු. ඒ අනුව ගත්තාම අපේ රටේ පවුල් වලින් බෙදුවාම එක පවුලකට මාසෙකට රුපියල් 3666.66ක අලුත් බදු ආණ්ඩුව අය කරන්න එහෙම නැත්නම් එකතු කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ බදු ඉලක්ක සම්පූර්ණ කරගනිද්දී අනිත් පැත්තෙන් රජයේ සියලු ගාස්තු 15%කින් වැඩි කරලා තියෙනවා. එතකොට අපි අහන්නේ ඒ හා සාපේක්ෂව අනිත් පැත්තෙන් රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න එහෙම නැත්නම් ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරන්න ඔවුන්ගේ මිලදී ගැනීම හැකියාව ඉහළ දාන්න ගෙනත් තියෙන ක්‍රියාමාර්ග මොනවාද? බදු වැඩි වෙලා තියෙනවා, ගාස්තු වැඩි වෙලා තියෙනවා, රුපියලාව ප්‍රමාණය වීම විසින් බරපතල බලපෑමක් ආර්ථිකයට ඇති වෙලා තියෙනවා, බඩු මල්ල පොඩි වෙලා තියෙනවා. මේකට සාපේක්ෂව මේ අය වැය ඇතුළේ මොනවාද තියෙන යෝජනා? ඒ වෙනුවට ආර්ථික ක්‍රියාවලීන් මෙහෙවන ආර්ථික විශේෂඥයන් කියලා කිව්වට මේ අපිට තේරෙන්නේ නැහැ. මේ අර ඊයේ පෙරේදා ගත්තනේ මේ ආණ්ඩුව ලෝන් එකක් ගත්තා, මේ සවරින් බොන්ඩ් එකක් නිකුත් කරා ඩොලර් බිලියන 2.4ක කෝටි 45000යි. කීයද පොලිය? 7.81යි. මේ ආසියාවේ රටවල් තියෙනවා. තායිලන්තේ ගත්ත 2.25ට ගත්තේ සවරින් බොන්ඩ් නිකුත් කරා. වියට්නාමේ දැම 3.41ට, මැලේසියාවේ දැම 3.35ට, 2008 ඉඳන් වැටිච්ච යුරෝපයේ තියෙන ග්‍රීසිය මේ බොන්ඩ් සවරින් බොන්ඩ් නිකුත් කරන රට උගස් තියලා මේ ණය ගන්න එක මේ කරන්නේ. බොන්ඩ් එක දැන් මේ 3.4ට, අපි 7.81යි. මොකක්ද ආර්ථිකයද? ඒ කියන්නේ එතකොට කියනවා නෑ පහුගිය දින 51 මුදල් ඇමැත්තේ මම කිව්වේ දින 51 පිස්සු කරලා ඒකට මේ රටවල් අපේ ග්‍රේඩ් එක. ඔව්, දින 51 නෙමෙයි 71ක් පිස්සු කරලා තියෙන්නේ. නැත්තම් අර ඇමැතුමා ඇවිල්ලා කියනවනේ ලැජ්ජ නැතුව තව ලක්ෂ 6කින් සමෘද්ධි දීමනා වැඩි කරනවා කියලා. මේ අයවැයක තියෙන්න ඕනේ ඒකද? දුප්පතුන් ලක්ෂ 6කින් වැඩි වෙලා ආර්ථිකය හැදුවා නම් අර ලක්ෂ 14 මාහරේ සමෘද්ධි ලැබුච්ච ප්‍රමාණය අඩු වෙන්න එපැයි. අඩු වුණාම කියන්න ඕනේ අන්න අපේ සුබසාධන පහසුකම් සහ ජනතාව සයිබල ගැන්වීම නිසා අපේ සමෘද්ධිලාභීන්ගේ ප්‍රමාණය ලක්ෂ 2කින් අඩු වුණා කියපන්. එහෙම නැහැ, ලක්ෂ 6කින් වැඩි වෙලා ලක්ෂ 14 මාහරක් ඉන්න සමෘද්ධි පවුල් ප්‍රමාණය ලක්ෂ 20 පණිනවා. මේ ඡන්ද ගුණ්ඩු නැතුව මේ සමෘද්ධිය විතරක් නෙමෙයි, මේ ඡන්ද ගුණ්ඩු මිනිසුන් රුපියල් 1000ක් හම්බුණත් නිකන් 2500ක් හම්බුණත් නිකන් ගන්නව මොකද ආර්ථිකයේ තරම් අමාරු නිසා. හැබැයි මෙහෙම දීලා රට හදන්න බෑ. සර් මේ ආර්ථිකය හදන්න මේ අයව ඇතුළේ ගහපු යෝජනා වෙනුවට මේ තියෙන්නේ ගෙදර යන දාපු අයවැයක්. බදු ගහලා ගාස්තු වැඩි කරලා අනිත් පැත්තෙන් රටේ මිනිස්සු ණයකාරයෝ කරන යෝජනා හදලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි, දෙන්නම් කියලා කියනවා, ගන්න ගියාට පස්සේ ගන්න තැනකුත් නැහැ. ඒ නිසා ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කළත් නැති මේ අයව ඇතුළේ තියෙන්නේ මොකුත් නෙමෙයි, ජනතාව තවදුරටත් වලට දාලා දුප්පතාගේ දුප්පත්කම තව දුප්පතුන් වැඩි කරලා රටේ සියලු දේ විකිණීම ඉලක්ක කරගත්ත එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අයවැය රට හදන එක වෙනුවට සියල්ල අත්හැරීම සඳහා වික්‍රමසිංහ මහත්තයාගේ 70 වැනි උපන්දිනය වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැයක් තමයි මේක. හොඳයි, බොහොම ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණට. හේෂාවිතානගේ බන්තුමනි, ජනතා විමුක්ති පෙරමුණ කියන විදිහට මේ එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් කියවුනේ මේක සමාජ වෙළඳපොළ මූලික කරගෙන එක්සත් ජාතික පක්ෂ වෙනදා තිබිච්ච ප්‍රතිරූපයටත් වඩා එහා ගිහින් මිනිසුන් ගැන හිතලා හදපු අයවැයක් කියලා. හැබැයි ජයප කියන විදිහට ඉදිරි දැක්මක් නැති අනාගත වැඩපිළිවෙලක් නැති අයවැයක්. ඇත්තටම මොකක්ද ඔබතුමාගේ අදහස අයවැය පිළිබඳව? ඔව්, චාමර මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද මේ වැදගත් වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව. මං හිතනවා මේ රටේ ජනතාව පහුගිය අවුරුදු 10ක 15ක අයවැය දිහා බැලුවට පස්සේ මේ අයවැය පොරොන්දු මත පදනම් වෙච්ච යථාර්ථයක් බවට පත් නොවෙච්ච අයවැය විශාල ප්‍රමාණයක් රටේ ජනතාවට අත්දැකීමෙන් දකින්න තිබ්බා. මතර මෙවර අයවැය මේ රටේ ජනතාවට සුවිශේෂී අයවැයක් බවට පත් වෙලා තියෙනවා. ඒක විශේෂයක් විදිහට දකින්න පුළුවන් අද විපක්ෂය.
සාමාන්‍යයෙන් අපි අයවැය විවාදයකදී දකිනවා ලොකු විපක්ෂයේ මහා හඬක් විපක්ෂයේ මැදිහත්වීමක් විපක්ෂයේ මේ අයවැය විවේචනයක් අද අපි දකින්නේ නැහැ එහෙම ස්වරූපයක්. විපක්ෂයේ හරි නිද්‍රාශීලීව ඉන්නේ මේ අයවැය වෙනුවෙන්. ඒකත් එක්ක අපිට කියනවා දැනෙනවා මේ රටේ යම් වෙනසක් කරන්න පරිවර්තනයක් කරන්න පුළුවන් වෙච්ච අයවැයක් බඩ මේ අයවැය පත් වුණා කියලා. දැන් අපේ වසන්ත සමරසිංහ සහෝදරයා කිව්ව වගේ ඔව් අයවැයකින් මේ රටේ ජනතාවට සාමාන්‍යයෙන් යුරෝපානු රටක නැත්නම් සංවර්ධිත රටක බලාපොරොත්තු වෙන ආකාරයේ පහසුකම් දීලා මේ ජනතාව සමෘද්ධිමත් කරන්න පුළුවන් නම් ඒක වඩා වැදගත්. නමුත් අපේ රටේ තියෙන මේ ආර්ථිකයේ හයිය ශක්තිය එක් එක් ආණ්ඩු අඩු වැඩි වශයෙන් මේ රටට කරපු හානියේ හේතු කොටගෙන අපිට අයවැයෙන් දෙන්න පුළුවන් සහන ශක්තිය යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අද අපි ණයක් දීලා හරි අපි ව්‍යවසායකව බිහි කරන්න මේ රටේ උසස් පෙළ සමත් වෙලා ත්‍රිවිල් එකට නගින මේ තරුණයා යම් කිසි ව්‍යවසායක හැකියාවක් එක්ක මේ රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් වෙන මගක් හොයාගන්න අපි පොලී රහිත ණයක් දෙන සූදානම් කරලා තියෙනවා. මම හිතනවා තිබුණු தත්ත්වය මේ ඉස්සෙල්ලා කතා කරේ නෑනේ කවුරු මට මතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක ජනාධිපතිවරණයකද අපේක්ෂක අර පොරොන්දු පත්‍රිකාවේ ලිව්වා මෙරටේ රැකියාව විරහිත සියලු තරුණයන්ට රුපියල් 1500ක් දෙනවා කියලා. ඒක බොරු විහිළු කතානේ චාම්බර. ඒව කරන්න බෑ මේ මහ පොළොවේ පැල කරන්න බැරි බොරු විහිළු කතා ඡන්දය අභිමුඛ කරගෙන කරන කාරණා. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ මේ තියෙන ආර්ථික අර්බුදය හමුවේ ජාතික ආර්ථික ශක්තියක් වෙන්න මේ රටේ තරුණ පරපුර මේ රටේ ආර්ථිකයේ ගමන් මාර්ගයේ පෙරගමන් කරුව වෙන තරුණ ශක්තිය එකතු කරගන්න ගත්ත මේ යෝජනාව මේ වෙන වෙලාවට ධනාත්මකයි. අපිට පුළුවන් නම් මේක ආධාරයක් දෙන්න වඩා වැදගත්. නමුත් පොලී රහිතව ණයක් දෙන්න පුළුවන් වටපිටාවක් හැදීම අතිශයම ආකර්ෂණීය මේ තියෙන වටපිටාවක්. ඒ වගේ උපාධිධාරී අද මේ රටේ බිහිවන සෑම උපාධාරිකයෙක්ගේ මානසිකත්වය හදලා තියෙනවා. අපි දන්නවා සමහර ශිෂ්‍ය සංගම්වලත් මේක එළියට අරන් යනවා. රජයේ රැකියාවක් අනිවාර්යෙන් උපාධාරිකු දිය යුතුමයි. මේක මම හිතන්නේ නරක පූර්වාදර්ශයක්. මේ රටේ රජයේ රැකියා ලැබල සමහර වෙලාවට දැන් අපි කියමු සමහර රාජ්‍ය සේවයේ රැකියා ලැබල ඉන්න විශ්වවිද්‍යාලයේ හොඳ ක්‍රියාකාරීව වැඩ කරපු විශ්වවිද්‍යාලයේ හොඳ උපාධි ලබාගෙන මේ රටේ මහ ලොකු දෙමැන්ත වැඩක් කරන්න පුළුවන් තරුණ තරුණියා යම් තැන්වල කොටු වෙලා ඉන්නවා. මම පහුගිය දවසේ පාර්ලිමේන්තුව කිව්වා අර විධාතා මධ්‍යස්ථාන මෙරට විධාතා මධ්‍යස්ථාන හදලා තියෙනවා. මම නම් දන්න විධාතා මධ්‍යස්ථානයකින් කිරණ සේවයක් නැහැ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා ඒක හොඳ ව්‍යාපෘතියක් හොඳ කන්සෙප්ට් එකක්. නමුත් ඒක මේ රටේ ජනතාවට වැදගත් වෙන විදිහට යොදවන්න ක්‍රියාත්මක කළා නෑ. රුපියල් ලක්ෂයකමාරයි අවුරුද්දකට දෙන්නේ. සමහර මගේ ආසනේ මම හොයල බල එක ලක්ෂය අවුරුද්දකට වැඩ කරන ලක්ෂයකමාරයි දෙන්නේ හතර දිනක් වැඩ කරන. ඉතින් චාමර මේ දේශපාලනඥයන්ගේ නැත්නම් ඒ ඉන්න අමාත්‍යවරයාට රැකියා ටිකක් දෙන්න මොකක් හරි කැබිනට් පේපරයක් දාලා අනුමත කරගෙන ඉවිල්ලා ආයතන බිහිකන ඒකේ ගුණ්ඩුවක් බවට ඒකේ වහලුම් බවට උපාධාරින් පත් කරන ක්‍රමවේදයක් අපි දැක්ක ඉතිහාසයේ. දැන් පුරා ජේරු කතා කරනවා අපි රැකියා 40,000ක් දුන්න උපාධාරින්. ඉතිහාසය අරන් බලන්න චාමර ඔය 40,000 දීපු උපාධාරින්ට අද වෙනකොට මේ කතා කරන මොහොත වෙනකුරුත් ඒ උපාධියට හරියන රැකියාවක් දෙන්න මේ අපේ ආණ්ඩුවටත් නොහැකි වෙලා තියෙන. මොකද ඒ හදිස්සියට දීපු රැකියා ටික තරුණියන්ට වාඩි වෙන්න පුටුවක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හිටගෙන අවුරුදු 4ක් අම්මල තාත්තල දුක් විඳලා අධ්‍යාපන අවුරුදු 13ක් ලැබලා උපාධි අරගෙන ආ එළියටනේ උපාධාරියට ගරුත්වයක් නැතුව රුපියල් 15,000ක 20,000ක දීමනාවක් දීලා තල්ලු කරලා ඉවරලා අපි රජයේ රැකියාවක් දීලා සතුට වෙනවා නම් දේශපාලනඥයෝ ඒ දේශපාලනඥයෝ ඒ අහිංසක උපාධාරියට මේ රටේ වැදගත් ගමනකට මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන උපාධාරියට කරන්නේ මහා ලොකු ද්‍රෝහිකමක්. ඒ නිසා අපි හිතනවා උපාධිධාරියාගේ හුදු අරමුණ වෙන්න ඕන මේ රජයේ රැකියාව කරගෙන පෙන්ෂන් එක කරගෙන අවුරුදු 55දී මට පෙන්ෂන් එක ලැබෙනවා කියන මානසිකත්වයෙන් ඔබට ගිහිල්ලා ඊට එහාගෙන මේක පෙරලගෙන යන්න පුළුවන් අති දක්ෂයෝ ඉන්නවා. සමහරට ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ දෙවැන්ත ගමනක් යන්න පුළුවන්. අන්නේ ගමන යන්න පුළුවන් තල්ලුවක් හයියක් දෙන ආණ්ඩුවේ අවධානය යොමුනා නම් පළවෙනි වතාවට මේ අයවැයෙන් තමයි ඒක හඳුන්වලා දෙන්නේ. අපි සතුටු වෙනවා. ඒ ගමන යන්න පුළුවන් තරුණ ශක්තිය එකතු කරගන්න පුළුවන් ගමනක් වෙනුවෙන් මේ අයවැය අවධානය යොමු අතිශය වැදගත්. මගේ රැකියා දසලක්ෂය ගැන අපි මන්ත්‍රීතුමා කතා කරා. රැකියා දසලක්ෂය බිහි වෙන්න ඕනේ.
කොච්චි බයිට්ස් නම් ප්‍රසන්ට්ම තමයි. ව්‍යවසායකයන් හදන්න පුළුවන් දැනට රට පත් කිරීම. ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය දීම. ඒ වෙනුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්වීම. ඒ වෙනුවෙන් ආර්ථිකය අවශ්‍ය තැනට යොමු කරන්න පුළුවන් මාර්ගය පෙන්වා දීම. මම හිතනවා අද ඒ වෙනුවෙන් ආණ්ඩුව සාධනීය මැදිහත් වීමක් වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අයවැය පහුගිය කාල සීමාව තුළ අපි දැක්ක අය වෙනට සම්ප්‍රදාය නොබ්බට ගියලා. ඒක අතික්‍රමණය කරපු ජනතාවට දැනෙන වෙනසකට රට අරන් යන්න තියපු පළවෙනි පියවරක්. අපි හිතනවා මේ මොන කෙනා කකුලෙන් ඇද්දත් විවේචන කරන්න අද තැනක් හොයාගන්න බැරුව අපි දැක්ක දැන් අද අසරණ වෙලා ඉන්නේ. දැන් මේ ආසන්නම සිද්ධිය පහුගිය දිනවල මේ චාමරමඟ අවසන් කරනවා අර වරාය ආශ්‍රිතව කරපු ව්‍යාපෘතියර ගැහුව ඕමානේ නෙවෙයි මෙහෙමයි අනික අර බොරු මොකක් කරි හොයාගෙන එල්ලෙන්න තියෙන විපක්ෂයේ භූමිකාව රඟ දැක්වුවා. ඊ වෙනකේක යථාර්ථයක් උන්නේ නැහැ. රෙදි ගැලවිලා ගියා. ඒසහා අපි කියනවා රටේ ජනතාව බලාපොරොත්තු වෙන අවංක වෙනස ඇති කිරීමේ ආරම්භය ඇති කරලා තියෙනවා. අපි හිතන අවුරුදු 4ක් ගිහිල්ලා හරි මේ රටේ ජනතාවට ඉදිරි දැක්මක් එක හැමදාම සංවර්ධන වෙමින් පවතින රටක් කියන නාමයෙන් එහාට යන්න අපේ රටත් යම්කිසි ආර්ථික වශයෙන් ශක්තිමත් ගමනක් යන්න පුළුවන් ආරම්භයක් තියන්න පුළුවන් ආයෝයක් බඩ පරිවර්තන අපි හිතනවා මේක යථාර්ථයක් බඩ පත් කරන්න ගරු මුදල් ඇමතුමා ඇතුළු අපේ අමාත්‍ය මණ්ඩලයට හැකි වෙයි. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තට එනකොට දෙවනවර කියවීමේදී අයවැය පරාජය කරනවා කියන සූදානමක ඉඳලා අපි දැක්කා ඒක එක්තරා කොටසක් වෙනස් වෙනවා. ඒ වගේම ජනාධිපතිතුමත් එක්ක ඉන්න කොටස වෙනස් වෙනවා. මේ වගේ ප්‍රශ්නත් තිබුණා. මේ අයවැයට මොකද කරන්නේ? සම්මත වීම ඉදිරියේදී අප්‍රේල් 5 වෙනිදා නියමිතව තියෙනවා. කොහොමද මේ වැඩපිළිවෙල සාර්ථකද රටට ඔබතුමාගේ අදහස? චාමර බොහොම ස්තුතියි ආරාධනා කළාට ජාතික රූපවාහිනියට. කියන්න තියෙන්නේ ඇත්තටම මේ අයවැය ගැන විචනයක් කරන්න තරංගම් මොකක්වත් ගැඹුරක් නැති උදු ලොසින්ජර් අයවැයක් ගැන කතා කරන්න අපි මෙච්චර කාලෙ වැය කරන්න ඕන කියලා ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ කොහොම වෙතත් කමුනාසල අපට ආරාධනා කරපු නිසා පැමිණියා. ඇත්තටම අයවැය ලේඛනයක් යනු කුමක්ද කියන කාරණයේදී ඉදිරි වසරේදී දේශයක ආදායම ආවියදම ලේඛනගතකොට ජාතික ඉදිරි ආර්ථික දර්ශනය සමාජා දේශපාල දර්ශනය සමස්තයක් ලෙස ජාතික ගමන් මගක ඉදිරි ගමන් මගක ලකුණු සලකුණු කරන තැනක් තමයි ජාතික අයවැය ලේඛනය කියලා කියන්නේ. දැන් මේ ජාතික අයවැය ලේඛනේ මොනවද තියෙන්නේ? එහෙම මේ අයවැය ලේඛනේ ලකුණු මොනවද කියලා බලමු අපි. රටේ නිෂ්පාදන රට නිෂ්පාදන ආර්ථිකයකට පරිවර්තනය කරන මොකක් හරි තියෙනවද මේකේ? එහෙම නැත්නම් ආර්ථික පින්මක් පණිනවාද? අධ්‍යාපනයේ විශාල පින්මකින් මානුෂීය දරු පරපුරක් බිහි කිරීමේ විප්ලවයක් ආරම්භනවාද? එහෙම මොකක් හරි මේකේ ලකුණක් තියෙනවද? එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයේ විප්ලවීය පෙරමකක් හදනවද? එහෙම මොකුත් නැහැ. දැන් උදාහරණයක් විතර ගත්තාම දැන් මේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට මේ රට ගෙනියන්න එහෙම නැත්නම් ඒ මත ගොඩනගන්න සැලසුම් හදනවා කියලා තමයි කියන්නේ. දැන් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා අපාර මුදල කියලා එකක් තියෙනවනේ මේකේ. මේ යෝජනාවේ අයවැය යෝජනාවේ ගරු මංගල සමරවීර මැතිතුමා එහෙම යෝජනාවක් කරලා තියෙනවා. ඒකට කීයක් වෙන් කරලා තියෙනවද? රුපියල් මිලියන 500යි. මේ රට වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට අවශ්‍ය වැදගත් යෝජනාවක් ඉදිරියට ආණ්ඩුව යෝජනා කරන එකට රුපියල් මිලියන 500යි වෙන් කරන්නේ. යාපනයේ නගර ශාලාව ප්‍රසන් කරන ඉලන් කීයක් වෙන් කරනවද? රුපියල් මිලියන 850යි නගර ශාලාව. වැසිකිළි හදන්න කීයක් වෙන් කරනවද? රුපියල් මිලියන 5000යි. වැසිකිළි හදන්න 5000යි මේකට රුපියල් මිලියන 500යි. දැන් ලෝකේ ලොකුම එලිමහන් වැසිකිළි තියෙන කොහෙද චාමර? අපි කියන්නේ රට මොකක්ද ඒකට? ඉන්දියාව. එලිමහන් වැසිකිළි ඉන්දියාවවත් නැති විදියට මේ වෙන් කරපු මුදල රුපියල් මිලියන 5000. අපි කරන්න ඕන රටක ඒ රටේ පුරවැසියන්ට ආදායම් මාර්ග ඇති කරන වැසිකිළියක් හදාගන්න තැනට ආර්ථිකය පරිවර්තනය කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි ගම්මුක මීට කලින් අයවැය තිබුණානේ. මේ තියෙන 2017 අයවැය. දැන් මේ තරුණයන්ට මොකක්ද එකක් කරනවා කියනවානේ. මේ තියෙන 2017 අයවැය. 2017 අයවැය 152 වෙනි යෝජනාවෙන් කියනවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දැක්ම තුළ අපගේ තුංගදෑරුම් ප්‍රවේශය මගින් ගරුකථානායකතුමනි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දැක්ම තුළ
අපගේ තුන්වැදෑරුම් ප්‍රවේශයේ මගෙන් කිසිදු යෞවනයෙකු අත්හැරනු ඇත. පුහ් කියලා කියන්න හිතෙනවා. අවුරුද්දක් ගියාට පස්සේ අවුරුදු එකම ආරක්කින ගිහිල්ලා මේක ඉදිරිපත් කළා. 2016 නොවැම්බර් මාසෙ ඉදිරිපත් කරේ. දැන් ඉතින් මේක ඉදිරිපත් කළා. මොනවද දැන් එන්ටර්ප්‍රයිස් එකෙන් කරලා තියෙන්නේ මේ යෞවනයෙන්ට? උපාධිධාරීන් 70,000කට රස්සානයි. සාමාන්‍ය පෙළ උසස් පෙළ ගමතුන් 12,00,000ක් පීවිල්ලයක් ඇතුලේ හිර කාර්ය කරලා. දැන් උදාහරණ විදිහට ගත්තාම මගේ පුතු දෙන්නම උපාධිධාරී. ඔවුන් එක්ක විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණු 90%කට 95%කට රස්සානයි. දැන් ඉතර මතයක් තිබුණානේ ස්ලිප් එකේ ඉගෙන ගත්තාම මේ බක්කරි පෞද්ගලික විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තාම රස්සක් කරන ඒකත් නැහැ. ඒගොල්ලන්ටත් නැහැ. එතකොට දැන් මොකක්ද මේ කරලා තියෙන්නේ? මේක දැන් තවදුරටත් කියන්න පුළුවන්. දැන් මේ මෙච්චර ලස්සන බොරු කියන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මෙච්චර ලස්සන හැබැයි සාහිත්‍යාත්මක ආයවැයක් අදලා තිබුණා. 2018 මම මේ 2017 කියන්නේ 18 කියන්නේ. දැන් මේක තියෙනවා ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත මෙවැනි පුහුණු පාට මාලා. මේ කියන්නේ හැම තැනම පුහුණු පාට මාලා. පුහුණු ලබන කාලය තුළ මතකට රුපියල් 3500 බැගින් වූ යැපුම් දීමනාවක් ගැනීම සඳහා වැය වෙන පිරිවැය මාසික දීමනාය කොටසක් දෙන රුපියල් 6000ක් මාසයක කාලයකට අදාළ පිරිවැය රජය දරනු ඇත. හවුල්කාර සේවා නියුක්තිකයා විසින් තවත් රුපියල් 10,000ක දීමනාව ගෙවනු ඇත. සුරංගනා කතා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම වියලි කලාපීය සංවර්ධන කටයුතු සඳහා අමාත්‍යාංශර කීයක් වෙන් කරද මේ ආයවේ? රුපියල් බිලියන 250යි. බෝගම්බර ඉරගෙදර සංවර්ධනය කරන්න කීයක් වෙන් කරද? මිගන 850යි. එතකොට හම්බන්තොට මොනරාගල කුරුණෑගල අනුරාධපුරේ අම්පාර පොළොන්නරුව වවුනියාව කිරිනොච්චි යාපනේ මන්නාරම මුලතිව් මේ කොටම මිලියන 250යි. බෝගම්බර ඉරගෙදරට සංවර්ධනය කරන්න මිලියන 850යි. යන්නේ කොයිද කියලා පැහැදිලි. මොකක් හරි ගැඹුරක් තියෙනවද කතා කරන්න දෙයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. තාමර මහත්තයා මොනවාරි මොකක් හරි ලොකු ගැඹුරක් තියෙනවද කියලා මට නම් තේරෙන්නේ. දැන් මේ නවීන ලෝකේ මේ 21 වෙනි සියවසේ ඉස්සරහට යන්න පරිශ්‍රණ අවශ්‍යයි. මේක පරීක්ෂණ කටයුතු වල වෙන් කළ තියෙනවා. කෘෂිකර්ම කටයුතු වලට, දීවර කටයුතු වලට. එතකොට මේ වගේ කටයුතු වලට වෙන් කළ තියෙන රුපියල් මිලියන 50යි පරිශ්‍රණ කටයුතු. ටයර් පරීක්ෂණ පුජ්‍යලිකංශේ ටයර් පරීක්ෂණ සංවර්ධන කටයුතු රුපියල් මිලියන 50යි. හොඳයි. අපවසන් කර. හැබැයි බේරවැට වෙන් කළ තියෙන රුපියල් මිලියන 800යි. රටක ඉදිරි ගමනට රුපියල් මිලියන 50යි. බේරවැට 800යි. මේක මම කියන්නේ විප්ලවීය අයයක් බැසිකලි විප්ලවීය අය. හොඳයි. බොහොම ස්තුතියි විමල රිද්සනායක මැතිතුමනි. රාජමැතිතුමනි මෙතුමන් කියව කාරණයක් තියෙනවා. අවශ්‍යවට අවශ්‍ය විදිහට ප්‍රතිපාදන වෙන් කරලා නැද්ද කියන කාරණේ. අනිත් එක තමයි මීට පෙර නිලහරිත අයවැය. ඒ අයවැයේ සියල්ල ඉෂ්ට කරගන්න බැහැ. නමුත් ප්‍රතිශතාත්මකව සැලකිය යුතු ප්‍රමාණයක් ඉෂ්ට කරගන්න පුළුවන් වුණාද කියන දේත් තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබිච්ච දේ තමයි රැකියා දශලක්ෂයක් සහ ආර්ථික කලාප පහක් කියන දේ. මේ දේවල් වලින් යම් තාක් දුරකට අරමුණු ඉෂ්ට කරගෙන තියෙනවාද මේ වෙද්දී? නෝ චාමර ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට මට අද ආරාධනා කිරීම පිළිබඳව. ඇත්තටම අපිට විපක්ෂයට කියන්න තියෙන්නේ ආයමත් අයවැය කතාව පොඩ්ඩක් කියවන්න කියලා. මොකද අයවැයේ ලොසින්ජර් කිව්වනේ මේක සියඹලාම නැහනේ, මොකුත්ම නැහැ. ඒවා තමයි වචනේ ආවේ. නමුත් එතුමා මේ වියලි කලාප සංවර්ධනයේ මිලියන 250 දැක්කා. ගම්පෙරළියේ රුපියල් මිලියන 48,000 දැක්කේ නැහැ. ඕක තමයි විපක්ෂයට වෙලා තියෙන්නේ. ඉතින් ඔය කතා අපි හුඟක් අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ. මේක වැඩ වෙලා තියෙන්නේ මෙහෙ ඇවිල්ලත් ඔය කතා අහන්න සිද්ධ වෙන එක. නමුත් අපි මේ රජය හැටියට අපේ දැවැන්තම සංවර්ධන ක්‍රියාදාමයක් තමයි ගම්පෙරළිය කියන්නේ. ගම්පෙරළිය රුපියල් මිලියන 48,000 තුලින් අංශ 12ක් තුලින් අපි එදා පොරොන්දු පරිදි අපි සංවර්ධනය ගමට ගෙන යන්නට අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි දැක්කා ගිය අවුරුද්දෙත් අපි ගම්පෙරළිය ක්‍රියාත්මක කරනකොට දින 51 මහින්ද මහත්තයා එදා ඇවිල්ලා කරපු එකම කාර්යය කිව්වොත් මේ ගම්පෙරළිය නවත්තන එක කිව්වොත් ඒක ඉතාම වැදගත්. මොකද එතුමාලට එච්චර බයයි මේ ගම්පෙරළියෙන් යම්කිසි දෙයක් අපේ ජනතාවට වෙලා මේ රජය පිළිබඳව
යම් කිසි පැහැදීමක් එයි කියලා. ඒක තමයි එතුමල්ලාගේ ඔළුවේ දුවන්නේ කොහොමද බලය ගන්නෙ? පුටු කඩලා මයික් කඩලා කතානායක පුටුවට වතුර හරි දාලා මේ රටේ ණය ගන්න එක ශ්‍රේණිගත කිරීම පහත හෙළලා මොනවා කරලා හරි බලය ගන්න පුළුවන් නම් රට ගිනි තියලා හරි බලය ගන්න පුළුවන් නම් ඒක තමයි විපක්ෂයේ කාර්යභාරය කියලා තමයි එතුමල්ලා හිතන්නේ. දැන් අපි දැක්ක මේ උපාධිධාරීන් ගැන කතා කරා. සංවර්ධන නිලධාරීන් ගැන කතා කරා. සංවර්ධන නිලධාරීන් එතුමල්ලා ඒ 2012 දී විශාල සංඛ්‍යාවකට රැකිරක්ෂා දුන්නයි කියලා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමත් පාර්ලිමේන්තුවේදී කිව්වා. මම එතුමාට එදාත් මේ වාර්තාව පෙන්නුවා. ඒ වාර්තාව තමයි අපි හදපු වාර්තාවක් නෙමෙයි. රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ගේ කාර්යසාධනය පිළිබඳ වූ විගණාධිපති විශේෂ වාර්තාව. මට දැන් මේක මිනිත්තුවක් දෙන්න. මේකේ අන්තිමට මේ විගණාධිපතිතුමා නිගමන දෙකකට එතුමා නිගමන දෙකක් විතරක් එතුමා මේ කියලා දෙනවා. මේ අපි කියන දේවල් නෙමෙයි. උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවයට පිළියම් ලෙස හා සංවර්ධන කටයුතු සඳහා තොරතුරු රැස්කිරීමේ අවස්ථාවන් මත පදනම්ම ඇරඹුණු ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවාව තුළින් ගෙවනු ලබන වැටුප් හා දීමනාවන්ට උපරිම කාර්යසාධනයක් ලබා ගැනීමට ඔවුන්ව අධීක්ෂණය සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමුව නැති බව නිගමනය කරමි. පළවෙනි එක. දෙවෙනි එක. ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවය ස්ථාපිත කිරීම, නිලධාරීන් බඳවා ගැනීම හා ස්ථානගත කිරීම විධිමත් විද්‍යාත්මක ඇගයීමකට අනුව හඳුනාගත් අවශ්‍යතාවයන් මත ක්‍රියාත්මක වී නොමැති බව නිගමනය කරමි. දෙකයි තියෙන්නේ. එතුමන්ලාගේ මහලුකු 2012 උපාධිධාරීන්ව බඳවා ගැනීමේ මේ ප්‍රතිඵලය තමයි. ඒක තමයි අපිට කරන්න කියන්නේ ආයමත්. ඒ වගේ අපේ උපාධිධාරීන් තව විනාශ කරලා එතුමන්ලාව වැඩක් නැති කාර්යාලවල හිර කරලා එතුමන්ලාට හරි හැටි දෙයක් කරන්න දෙන්න නැතුව ඒක තමයි දැන් මේක කරන්න කියන්නේ. නමුත් අපි විශේෂයෙන්ම මේ අයවැය මගින් ජනතාවට ශක්තියක් දෙන්න තමයි මේ අයවැය ගෙනාවේ. දුප්පතුන්ට රැකවරණය විශේෂයෙන්ම ජනතාවට ශක්තියක් දෙනවා කියන්නේ ජනතාවගේ ආදායම් මාර්ග. අපි විශේෂයෙන්ම බලන්න ඕනේ ජනතාවගේ ආදායම් මාර්ග අපි කොහොමද වැඩි කරන්න කියලා. ඒක මං හිතන්නේ එතුමල්ලා කියනවා නම් අපි ණයක් දීලා ඒ ණය මත හිර කරනවායි කියලා මං හිතන්නේ එතුමාලට ලෝකේ අනිත් රටවල් වලට ගිහිල්ලා බලන්න වෙනවා කොහොමද ඒ ජනතාව කොහොමද ශක්තිමත් කරේ කියලා. ඒ යම්කිසි ප්‍රඥානයක් ඒ ජනතාවට අඩුපොලියට ලබා දීලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරම් මත ඒගොල්ලන් හොඳ ව්‍යාපාර සැලසුම් මත ඉස්සරහට යන්න සැලසුවා. ඉතින් ඒගොල්ලන්ට මේගොල්ලන්ට මේවා හීන. මොකද අපි විශේෂයෙන්ම තරුණ පරම්පරාව සවිබල ගැනීම සඳහා ප්‍රථම නිවස අලුතෙන් බැඳලා ප්‍රථම නිවස අපි සාදා ගැනීම සඳහා අඩුපොලියට අපි ලෝන් එකක් දෙනවා හෝම් ස්විට් හෝම් කියලා. රුපියල් මිලියන 10ක් ලක්ෂ 100ක් දක්වා 106 පොලිය අවුරුදු 25ක් තියෙනවා ආපහු ගෙවන්න. ඉතින් මේක මෙතුමල්ලට ලොකු ප්‍රශ්නයක්. දැන් එදා පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අහනවා කොහොමද මේ තරුණයෝ මේ කොහොමද ආයමත් මේ මාසිකව මේ වාරික ගෙවන්නේ? රුපියල් 64,000ක් මේ ගෙවන්න ඕනේ. මේ නමුත් එතුමා හදන්නේ ලක්ෂ 100ට තමයි එතුමාගේ මේ ගේ හදන්නේ. ඉතින් මං කිව්වා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලට දේසි ආච්චිලා හිටියට ඔබතුමාලට මේ ජනාධිපති තාත්තලා හිටියට හැම කෙනාම මේ ලක්ෂ 100 මේ ගෙවල් හදන්නේ නැහැ පළවෙනි පාරට. ලක්ෂ 10ට රුපියල් 6,443යි. ඒක තමයි ගාන. ඉතින් ඒ වගේ අපි ප්‍රායෝගිකව අපේ රටේ ජනතාවට අපගේ අයවැය තුලින් නැත්නම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුලින් යම් මාර්ග අපි හදලා තියෙනවා ඒගොල්ලන්ට ශක්තිමත්ව ඉස්සරහට යන්න. හොඳයි. බොහොම ස්තුතියි හැමතුමනි. පළවෙනි වටය තුලදී ජනතා විමුක්ති පෙරමුණේ අදහස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැත්තෙන් එවැගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ අයවැය හා සම්බන්ධයෙන් දරන මතවාදයේ කුමක්ද කියන දේ පිළිබඳ පැහැදිලි කරගත්තා. දෙවෙනි වටය තුලදී සංවාදයට විවෘතයි, ප්‍රශ්න අහන්නට පුළුවන්, මැදිහත් වෙන්නට පුළුවන්, මේ අයවැය පිළිබඳ විවෘත සංවාදයේ කරන්නට පුළුවන්. අපි ඊට යමු. කෙටි විරාමයක් යමු. රැඳී සිටින්න ඇත්ත නැත්ත සමගින්. අතනත් දෙවෙනි වටයයි අපි ආරම්භ කරන්නේ. පළවෙනි වටේ නෙගුණු කාරණාවලට අමතරව දෙවෙනි වටය තුළදී අපි විශේෂයෙන් කැමති යම් යම් ආකාරي විවේචන එල්ල වෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් අපි දැක්කා මේ අයවැය හා සම්බන්ධයෙන් බරපතල විවේචනයක් එල්ල වෙනවා. අපි කැමති මේ කාරණා පිළිබඳ එකින් එක විවේචනය කරනවා සහ නෙගුණු කාරණාවලට උත්තර දෙනවා. වගේම මන්තුමනි මේ
මේක නෙවෙයි නම් වැඩපිළිවෙල මොකක්ද හරි වැඩපිළිවෙල කියලා ඔබතුමන්ලගේ පැත්තෙනුත් යෝජනා වෙනවා නේද? කොහොම හොඳයි ශාමට මට ඔබ මම පටන් ගන්න හිටපු තැනටම තමයි බාවේ. ඒ කියන්නේ දැන් මේ එක්සත් ජාතික පක්ෂයෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමත් ඒ වගේම හේෂාන් මන්ත්‍රීතුමත් දෙන්නම ඉදිරිපත් කරපු කරුණු එක දැන් මෙතුමලා දෙන්නම කියන උත්සාහ කරන්නේ මේ අයවැය ඇතුලේ අපි ව්‍යවසායකයව හදලා ආර්ථිකය හදලා මේ හැම තමයි යන්න දෙන්නේ කියලා. අපේ නිරෝෂන් මන්ත්‍රීතුමා එමෙතුමා කියන්නේ හැදුවේ මේ වෙනත් රටවල්වත් කරන්නේ එහෙම කියලා. ලෝකේ රටවල් හදන විදි තියෙනවා. ආර්ථිකය හදන්න ඕනේ. ආර්ථිකය හැදුවට පස්සේ ඒ රටේ මිනිස්සුන්ට උගන්වුවාම ඒ මිනිස්සු රස්සා කරනවා. ඒතර අපේ රටේ ආර්ථිකය හදලාද තියෙන්නේ. පහුගිය අවුරුදු පහේ ගත්තොත් එහෙම චාමර අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩි වීම අවුරුද්ද ඩොලර් 50යි. වර්ෂයට ඩොලර් 50යි. රට හැදුවා නම් ඩොලර් 50ද වැඩි වෙන්නේ. ලෝකේ සංවර්ධිත රටක් කියලා පිළිගන්නේ ඩොලර් 12640යි. ඩොලර් 12640 අපි තියෙන 4200යි 640 අතරින් තව 8000ක් ඕනේ. 8000ට 50 ගන්න යන අවුරුදු 108ක් යනවා මේ විදිහට ගියොත් එහෙම. ඒතකොට රට හැදෙනවද? නෑ. ඒ නිසා චූටි චූටි තැන් වලට ණය දීලා ලෝකේ කොහෙවත් රටවල් හදලා නෑ මන්ත්‍රීතුමා. දැන් ඔබතුමාලා ඉදිරිපත් කරපු කරුණ හේසන් මන්ත්‍රීතුමාට මම කියන්න ඕනේ අර ඔබතුමා කිව්වනේ ඕමාන් වලින් එන්නේ නැහැ කිව්වා කියලා. ඔබතුමා ආපහු මම ඔබතුමා ඉල්ලීමක් කරනවා ඕමාන් වලින් ආපු නියෝජිතයා කරපු කතාව බලන්න. ඒතකොට තේරෙයි ආ කිව්වා ආරාධනයක් කරලා තියෙනවා 130ක ආයෝජනයක් සඳහා සලකා බලනවා කියලා. ආයෝජනය කිව්වේ නැහැ. දෙක දැන් මෙතුමන්ලා දෙන්නම කියන්න ගත්ත කාරණයක් තිබුණා. එකක් අපේ හේසන් මන්ත්‍රීතුමා කිව්වා මේ උසස් පෙළ සමතුන්ට උපාධියක් ගන්න ණයක් දෙනවා ලක්ෂ 11ක 0 ඉන්ට්‍රස්ට් කියලා. බොහොම හොඳයි. දෙනව නම් බොහොම හොඳයිනේ. මේ 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 වාදේ ඉවර වෙනකම් මම ඔබතුමාලට කියනවා. ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ රත්නපුරේ සාමාන්‍ය ළමයි 16000ක් විතර ලෙවල් කරනවා. 1200ක් විතර කැම්පස් යනවා. කැම්පස් යනවා 1200ක් විතර. නිරෝෂන් මන්ත්‍රීතුමාගේ දිස්ත්‍රික්කයේ ළමයි 12000ක් විතර ලෙවල් කරනවා. 800ක් විතර කැම්පස් යනවා. 800 900ක් විතර කැම්පස් යනවා. ඔක්කොම විශ්වයන් වලට මම මේ කියන්නේ. මෙතුගම දිස්ත්‍රික්කයේ ළමයි සාමාන්‍ය 10000ක් විතර. ඒ ලෙවල් කරනවා. මේකෙන් සාමාන්‍ය යනවා 800ක් විතර කැම්පස් යනවා. මම ඉන්නේ අනුරාධපුරේ. 15000ක් ලෙවල් කරනවා. 1200ක් විශ්වවිද්‍යාලයට යනවා. මම මේකේ විශ්වවිද්‍යාලට යන පිරිස විතරයි. 2018 අවුරුද්දේ විභාගේ සමත් වෙච්ච ළමයි ගත්තොත් මේ 168900කට ආසන ප්‍රමාණයක් සමත් වුණා S3 ආරං. C3ට වැඩියෙන් ඉන්නේ 110000ක්. 60000කට වැඩියෙන් ඉන්නවා B3ට වැඩියෙන් උඩින් ඉන්නේ. B3ට වැඩියෙන් උඩින් සමත් වෙච්ච 60000ක් ඉනෝ සියලු විශේෂ ශේෂ්ඨවලි. ඒතර එයාගෙන් 30000 විශ්වවිද්‍යාලට යන්නේ. ඊතුරු 30000ට ඔබතුමන්ලා ඔය කියන ලක්ෂ 10 11 ණය මුදල දෙනවා නම් 0 ඉන්ට්‍රස්ට් මේ අයවැය තියෙන්න ඕනේ මේ මිලියන 35000ට කොහෙන්ද පොලිය ගෙවන්නේ කවුද 35000 දෙන්නේ මගේ දිස්ත්‍රික්කේ ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම අනුරාධපුරේ නම් 1200ක් විතර ඉන්නවා ඒ B3ට වැඩියෙන් ඉන්න අය විශ්වවිද්‍යාලට තේරෙච්ච නැති ඔබතුමාගේ දිස්ත්‍රික්කේ තියෙන 1200 300ක් විතර රත්නපුරෙත් ඉන්නවා පුත්තලමෙත් ඉන්න 1000කට ආසන ප්‍රමාණයක් B3ට වැඩි අය හැබැයි ඒ අය හෙට ඇවිල්ලා කිව්වොත් එම් මට විශ්වවිද්‍යාලෙක උපාධියක් ගන්න ලක්ෂ 11 ගන්න තැන කියන්න කියලා ගන්න තැනක් නැහැ සල්ලි වෙන් කරපු තැනක් නැහැ ඒ සල්ලි දෙන්නේ කවුද ඒ දෙන සල්ලි වලට පොලිය ගෙවන තැනක් නැහැ මේක ඉවර වෙනකම් මම ඔබතුමාලා ඉන්න මේ ආයවැය තියෙන තැනක් පෙන්වන්න මට පුළුවන් නෑ එහෙම එකක් නැහැ නිවාස ස්වීට් හෝම් ගැන කතා කරා ඔව් ඔබතුමා ගණන් හදපු විට 6443යි කියලා කියන්නේ ලක්ෂ 20ක් විතර ගත්තොත් වාරිකේ අවුරුදු 25ම ගියද්දි ලක්ෂ 19ක් විතර වෙන්නේ 6400 ගානේ දැන් ලක්ෂ 20ක් අරගෙන 6400 ගානේ ගෙවුවොත් එම පොලිය නැතුව මම මේ කිව්වේ 6400 ගෙවුවොත් ලක්ෂ 20ක් ගත්තත් ලක්ෂ 19යි කියලා තියෙන අවුරුදු 25ටම 106 පොලියක් මේකට එකතු වෙනවානේ. ඔබතුමාලා මේ අයවැය කතාවේ කොහෙ හරි තැනක පෙන්වන්න අලුතෙන් බඳින ජෝඩුවකට ලක්ෂ 100ක් ඌමනා වුණොත් ලක්ෂ 100ක් ගන්න මුදල් ගන්න තියෙන තැන මුදල් ගන්න තැනට ආණ්ඩුව 106ක පොලියක් ගෙන්න ඕනේ ගන්න අය ඉතුරු පොලිය දෙන්න ඕනේ. මේ මොකද ණය දෙන්න බෑනේ ආණ්ඩුවට කොහෙන්වත්. ආණ්ඩුව දෙන්න ඕනේ රාජ්‍ය බැංකුවලින් නැත්නම් පෞද්ගලික බැඳවත් නම් කරපුවට දීලා ගෙන්න ඕනේ. ඒ නිසා ඒවට දෙන්න ඕනේ පොලිය ඉතුරු කොටස. 106යි නම් දැන් තියෙන සාමාන්‍ය 112යි වෙන්න පුළුවන්. ඊතුරු 106 දෙන්න ඕනේ. කොහෙද වෙන් කරලා තියෙන්නේ කියලා පෙන්නන්න. නෑ. ඇයි දන්නවද මං කිව්වේ චාමර? අපේ රටේ 160000ක් පවුල් අවුරුද්දට විවාහ වෙනවා. 60000කට ගෙවල් හම්බ වෙනවා. තව 50000ක් විතර අම්මලා තාත්තලා එක්ක ජීවත් වෙන්නේ. 50000කට විතර ගෙවල් ඕනේ අවුරුද්දකට. 50000කට ගෙවල් හදන්න මිලියනේ ගන්න දුනොත් මිලියන 50000ක් ඕනේ. කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවොත් දෙන්න එපැයි. දැන් 106 පොලියට නම් කමක් නෑනේ. අරගෙන ගෙයක් හදාගත්තා. හැබැයි එහෙම සල්ලි වෙන් කරලා නැහැ. සුරංගනා කතා කිව්ව එක නිසා තමයි. අයවැයක ලේඛනයක මොනවා හරි කතාවක් කිව්වා කියලා හරියන්නේ නැහැ. ප්‍රායෝගික භාවිතාවට ගනිද්දි හෙට දවසේ කියලා කිව්වොත් එම ඉල්ලන්න ඕනේ. ඒකයි මම කිව්වේ. මගේ දිස්ත්‍රික්කයේ අනුරාධපුරේ 1200ක් ඉන්නවා B3ට වැඩියෙන් සමත් වෙච්ච ළමයි.
ඒ ළමයිට ඇවිල්ලා හෙට කිව්වොත් එම් මට විශ්වවිද්‍යාලෙක උපාධියක් ගන්න පුළුවන් මට ලක්ෂ 11 දෙන්න කියලා. කොහෙන්ද සල්ලි දෙන්නේ? දෙන තැනක් තියෙන්න ඕනේ. එහෙම නැතුව රට හදන්න බෑ. ඒ නිසා මට කියන්න ඕනේ මේ තුමාලා දෙන්නම තරුණ මන්ත්‍රීවරු සහ මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තමයි. හැබැයි රටක ආර්ථික වැඩපිළිවෙලක් ඇතුළේ විතරයි රටක් ඉස්සරහට යන්නේ. එහෙම නැතුව අර ණයක් දෙනවා, මේ ණයක් දෙනවා, මේ ණයක් දෙනවා, මේ ණයක් දෙනවා කියවට යන්නේ නැහැ. ලෝකේ රටවල් හදලා තියෙන්නේ ඒ රටේ ජනතාවට උගන්වන්න ඕන. ඉගැන්වීම සඳහා රටක් කොපමණ ප්‍රමාණයකින් මහන්සි වෙනවද කැප වෙනවද ඒ රටවල් ලෝකේ වේගෙන් ඉස්සරහට ගියා. හැබැයි අපේ රටේ අදටත් තියෙන ප්‍රශ්නේ ඉගෙනගත්ත දරුවෝ 70,000 කෙලියේ ඉන්නවා. දැන් හේසන් මන්ත්‍රීතුමා කියන උත්සාහ කරා මේ උපාධියක් ගත්ත කියලා රජේ රස්සා දෙන්න ඕනේ නැහැ කියලා. නෑ දෙන්න ඕනේ. ඇයි දන්නවද? දෙන්න ඕනේ වෙන මොකක් නිසා නෙමෙයි. මේ 30,000න් 10,000 කලා උපාධිධාරීන් කවුද උගන්වන්නේ? 10,000 කලා උපාධිධාරීන්. ඒ ළමයිට කලා කරන්න වෙලා තියෙන හේසන් මන්ත්‍රීතුමාගේ පුත්තලම දිස්ත්‍රික්කයේ අම්පාරේ අනුරාධපුරේ. සමහර අපේ දිස්ත්‍රික්කවල සමහර ඉස්කෝලවලට ගණිත ගුරුවරු දැකලවත් නැහැ ඉස්කෝල. උසස් පෙළ කලා කරන්න ගියාට පස්සේ තියෙන්නේ කලා විතරයි. ඉස්කෝලවල 1800ක් තියෙන කලා වාණිජ තියෙන පාසල් ඔක්කොම. පාසල් 1080යි තියෙන විෂයන් හතරම තියෙන පාසල්. රටේ. ඉතින් ඒ නිසා මේ අපේ රටේ ළමයි ඉගෙන ගන්න අදක්ෂකම නෙමෙයි. ඒ ළමයිට අවස්ථා නැහැ. විෂය කාණ්ඩ නැහැ. විෂය ගුරුවරු නැහැ. සමහර ඉස්කෝලවල පන්ති කාමර පැක් කරලා තියෙන්නේ. ළමයි 80 ඉන්න සමහර ඒලවල් පන්ති කාමර එකයි ගුරුවරු දෙන්නෙත් දෙන්න නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා අවශ්‍ය ගුරුවරු ප්‍රමාණය දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඇයි මේ ආණ්ඩුව එනකොටත් කිව්වා 106ක් අධ්‍යාපනයට වෙන් කරනවා රටේ අධ්‍යාපනයට වෙන් කිරීම වැඩි කරනවා කියලා. මේ ආණ්ඩුව ආපු ගමන්ම බජට් එක ඇතුළේ මැජික් එකක් දාලා ලොජික් එකක් දාලා රවි කරුණායක මුදල් ඇමතුමා අවසානයේ මුදල් ඇමතිකම නැති කරගත්තා. බැඳුම් කරේට අහුවෙලා. හැබැයි මේ වෙලාවේ ගෝ ඔන්න අපි 106ට කිට්ටු කරලා තියෙන්නේ කියලා. බලනකොට මේ ෂේ වෙන් කිරීම එහෙම එකතු කරලා ඉඩම් නැවත රීවැලියු කරලා ඉස්කෝලවල ඉඩම් මේ ඔක්කොම දාලා තමයි කියන්නේ මෙන්න දැන් වෙන් කිරීම කියලා. මේ වැරදි වැඩ කරන්නේ නැතුව තව තියෙනවා පාසල්. ඉස්කෝල මේ අවුරුද්දේ තිබුණා පාසල් 440ක් ආසන්න ප්‍රමාණයක් ළමයි ඇතුළුුන්නේ නැහැ. ඇයි? ගුරුවරු නැහැ, පහසුකම් නැහැ, ළමයි ඇතුළු වෙන්නේ නැහැ. සහ අපි නැවත අධ්‍යාපනය ඇතුළේ ලොකු සංගායනාවක් කරන්න ඕනේ. පාසල් හඳුනා ගන්න ඕනේ. 1 සිට 5 දක්වා මොනවද උගන්වන්නේ? 5 සිට 9 දක්වා මොනවද උගන්වන්නේ? 9 සිට 10 සිට එහෙම නැත්නම් 12 දක්වා මොනවද උගන්වන්නේ? උසස් පෙළ ඉස්කෝල මොනවද? ඒ විෂයන් ළමයිට නවීන ලෝකයට ගැලපෙන විෂය නිර්දේශ විෂය මාලා හඳුන්වා දීලා අවශ්‍ය ගුරුවරු දෙන්න ඕනේ. ගුරුවරු දීලා ළමයිට කියන්න ඕනේ කලා 10,000 විශ්වවිද්‍යාලයට කලා ළමයි ගන්න ඕනේ නැහැ චාමර. පේරාදෙණිය විශ්වවිද්‍යාලය අක්කර 1600ක් තියෙන ළමයි 12,000 ඉගෙන ගන්න. ඕස්ට්‍රේලියාවේ මොනාස් යුනිවර්සිටි එක තියෙනවා අක්කර 175යි ළමයි 70,000ක් ඉගෙන ගන්නවා. ඇයි අපිට බැරි අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ආචාර්යවරුත් එක්ක කතා කරන්න පුළුවන්, විශ්වවිද්‍යාලට මුදල් වෙන් කරන්න පුළුවන්, දේශන ශාලා ටිකක් වැඩිපුර හදන්න පුළුවන්, ගුරුවරු ටිකක් වැඩිපුර ගෙවන්න පුළුවන්, අතිකාල හරි ගෙවන්න පුළුවන්, 4න් පස්සේ 8 විතර වෙනකම් උගන්වන්න පුළුවන්. උගන්නලා මේ 30,000ක් විශ්වවිද්‍යාලට ගන්න එක 60,000ක් බඳව ගන්න. කීයද යන්නේ? බිලියන 10යි වැඩිපුර යන්නේ අවුරුද්දකට. බිලියන 30යි අවුරුදු තුනටම. ඔයගොල්ලෝ මේ කියන 30,000ට දෙන්න ගියත් බිලියන 30ක් යනවා. අවුරුද්දකට. හැබැයි මේ අවුරුද්දකට බිලියන 30ක් දෙන එක වෙනුවට අවුරුද්දට බිලියන 10 ගාණෙන් වෙන් කරා නම් ළමයි 30,000ක් වැඩිපුර අරන් විශ්වවිද්‍යාල උපාධිධාරීන් හදලා එළියට දාන්න පුළුවන්. හැබැයි උපාධිධාරීන් හදලා නිකන් එළියට දාලා හරියන්නේ නැහැ. කලා උපාධිධාරීන් හදුවට පස්සේ රටක් හැටියට අපි වග කියන්නේ උපාධිධාරීන්ට. අපි උගන්වන්න නිසා තමයි ළමයිට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. රටක් කැරිනම නම් කියනවනේ කලා කරන ප්‍රමාණය අඩු කරන අපි දෙන්නා තාක්ෂණික විෂයන් අපි දෙන්නා ලෝකෙට ගැලපෙන විෂයන් ඕගොල්ලෝ ඒවා කරන්න ඒ වගේ උසස් පෙළ හදාරන්න කියලා කොහෙද කියලා තියෙන්නේ. අදටත් හොයලා බලන්න විශ්වවිද්‍යාලට ඇතුල් කරගන්නවා පේරාදෙණිය පසු වෛද්‍ය පීඨ ළමයි 100යි ගන්නෙ. ඩෙන්ටල් එකට ළමයි 100යි ගන්නෙ. වෛද්‍ය පීඨ ඔක්කොටම ගන්න 1400යි. එච්චරද? කොළඹ දිස්ත්‍රික්ක විතරක් නෙමෙයි සියලු දිස්ත්‍රික්කවල ඉන්නවා ඒ තුන අරන් විශ්වවිද්‍යාලට යන විෂය කාණ්ඩවල ළමයි. කොළඹ විතරක් ඒ තුන ගත්ත බයෝ සයන්ස් කරපු ළමයි 100ක් ඉන්නවා මෙඩිකල් ෆැකල්ටි අහුවෙන්නේ නැහැ. ඒක අපි 90 දශකේ කතා කරද්දී චාමර හිටියා 101 S2 නැත්නම් C2 S1කට මෙඩිකල් ෆැකල්ටි ආවා. 2010 දශකේ කතා කරද්දී B3ට මෙඩිකල් ෆැකල්ටි ආවා. දැන් A3ට මෙඩිකල් ෆැකල්ටි යන්නේ මොකද ළමයි කරද්දක්ද? නෑ ළමයි මේකට මහන්සි වෙනවා. ඉතුරු වෙලා තියෙන ඉගෙන ගැනීම විතරයි. හැබැයි ඒකට සිහින හැදුවට මේ අය වැතුනේ සිහින වෙනුවෙන් මුදල් වෙන් කළා නෑ. මං ඉල්ලීමක් කරන්න පුළුවන් නම් ඔබතුමාලා මේ සංවාද ඉවර වෙන කලින් පෙන්වන්න. ඒ ලක්ෂ 11 ගැනීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. මෙන්න ගන්න පුළුවන් තැන් තියෙනවා. ඒ ගන්න තැන්වල ලක්ෂ 11 ගන්න 0 ඉන්ට්‍රස්ට් අරන් හෙට උපාධියක් ගන්න කියලා කියන්නේ 1200ක් අනුරාධපුරේ ළමයි මං එක්කන් එනවා ඒ තැනට. 1200ක් ගන්න එහෙම එකක් ඒකයි කිව්වේ. අයවැය ඇතුලේ කතා කිව්වට වැඩක් නැහැ. භාවිතාවට එනකොට
ප්‍රායෝගිකත්වයට යනකොට මේක මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැති අයවැයක් කියලා කියන්නේ ගෙදර යන ගමන් ගහගෙන යන අයවැයක් කියලා කිව්ව නිසා තමයි. හොඳයි. බොමු සූති ජනතා විමුක්ති පෙරමුණට හේෂාන් විතානගේ මන්තුමනි මේ නැගුණු කාරණාත් තිබෙනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් ආපු චෝදනාව තමයි ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවද? ඒ වලට අවශ්‍ය කරන මූලාශ්‍ර කොහෙන්ද හම්බෙන්නේ? මේ ගාන වෙන් කරලා තිනවා, මේ ගාන හොයාගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්න තියෙනවා. පැහැදිලි කරගත්තොත්. චාමර මුලින්ම කියන්න ඕන අපේ කවුද විපක්ෂයේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල විර මන්ත්‍රීතුමා කිව්වා මේ අයවැය ලොසින්ජර් අයවැයක් මේක ගන්න දෙයක් කතා කරන දෙයක් නැහැ කියලා. අපි හිතනවා එහිඳ වෙන්නේ නැති විපක්ෂයේ මන්ත්‍රීවරු මේ දවස්වල පාර්ලිමේන්තුවේ එන්නේ නැහැ. විවාදය සම්බන්ධ වෙන්නේ අඩුවෙන් මං හිතන්නේ විවේචන කරන්න දෙයක් නැහැ. ඔහේ නිකන් ඇදගෙන යන ගතියක් අපි දකින්නේ. මෙතුමා හිඳ ඒ හිඳ වෙන්නේ නැති කියලා අපි හිතමු. හැබැයි පහුගිය දවස්වල ගරු ඇමතුමා කිව්වා වගේ මේ ගම්පෙරළිය වැඩසටහන ආරම්භ වෙනකොට හරි අමාරුවක්, කැක්කුමක්, බයක්, වෙවුලන ස්වරූපයක් අපි දැක්කා. ඒක තමයි කලබලුනේ. අවංකම කාරණාව මම විශ්වාස කරනවා රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අමාරුවෙන් බලෙන් හරි මේ ආණ්ඩුව ගන්න ඕන කියන තැනට පත් වුණේ මේ ගම්පෙරළි වැඩසටහන. මොකද මේ මෙතුමලට හරි බයයි මේ ආණ්ඩුව යම් පියවරක් ඉස්සරහට තියෙනකොට මොකක්ද අපිට වෙන්නේ කියලා. මම ඔමන් ඔබතුමා කියපු කතාවටත් මම උත්තරයක් දෙන්නම්. මේකෙදි මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි, දැන් අපි මේ මොනවක් කරන්නේ ආරම්භ කරනෝ විතරයි. මේක වැඩේ වෙන්නේ නැහැ. මේක ගැන කතා කරන්න දෙන්න මම මන්ත්‍රීතුමා අයවැය කතාව කියවන්න නැතුව ඇති කියලා මං හිතනවා. මේක මේ වැව්වමුණු ඔබතුමා ජීවත් වෙන අම්පාර ප්‍රදේශ තමයි මේක අදාළයි. කුඩා වැව්වමුණු 1400ක් සංවර්ධනය කරන මුදල් වෙන් කළා මේ වෙනකොට වැඩ පටන් ගන්න නෑ කියලා කියනවනම් මම ඔප්පු කරලා පෙන්නන. මේ වෙනකොට වැඩ පටන් ගන්න තියෙනවා ගම්පෙල්ලි වැඩසටහන. පොඩි අදහසක් කියන්න පුළුවන්. සමාවෙන්න ඕන මම බාධා කරන්නේ නෑ. ඔව්. ඒත් ඔහොම තිබුණා මොකද? නෑ නෑ මේ වෙනකොට වැඩ පටන් ගන්න තියෙනවා. ඔබතුමා කියන බලන්න ප්‍රාදේශීය ලේකම්කාරය. මාර්ග ඉන්නේ. ඒතර මාර්ග සම්මාදන වැඩසටහන. ගාමීය මාර්ග. පොඩි පැහැදිලි කරගන්න කියන්න. ඔව් ප්‍රශ්න අහන්න පුළුවන්. ගැටලුවක් නෑ. නෑ නෑ අනේ බාධා කරන්නේ නෑ. ඔකේ තියෙනවා කිබුට්ස් මාදිලියේ මේ ගොයිපොළවල් කියලා. කිබුට්ස් කියන්නේ මොකද්ද ගරු එමුතුමා? හරි ඒක ඔබතුමාට පස්සේ කියලා දෙන්නම්. මම දැක්ක නැහැ. ඔව් හරි මේක පස්සේ කියලා දෙන්න. නාගරික ප්‍රදේශ දැන් මම වෙන එකක් කියලා. ඒක මේ අපි මේ ඊශ්‍රායල් කාර්යකුත් ගෙනෙල්ලම ඔබතුමාට එක පැහැදිලි. නෑ ඒක ඕනේ නෑ. නාගරික ගේන්න ඕනේ මොකද? ඔබතුමා දැන් එක කියන්න. නෑ නෑ ඊශ්‍රායල් කාර්යකුත් ගෙනෙල්ලම ඔබතුමා ඔබතුමා දැක්ක. නෑ වචනේ අහන්න බෑ. නෑ නෑ මෙතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න ඕනේ එහෙමයි. මෙතුමාට මේ අයවැය අහුවෙච්ච ලොකුම ගැටලුව ඕක. ග්‍රාමීය මාර්ග මොකද දන්නවද? ගම්පෙරළිය පේන්න, වියලි කලාපය පේනවා, දැන් මේ අනිත්‍යව පේන්න කිබුත් මෙහෙ ආ ගන්නවද? මොකද මේ රෝට්ටියෙන් බෙරලන මේ රටේ අපි හදලා දෙන්න හොට්ටුවට ඡන්දේ දීපු හොට්ටියෙන් බෙරලන හොට්ටුවට ඡන්දේ දීපු මිනිස්සු දැනගන්න ඕනේ මේ මන්ත්‍රීතුමාලා ඉන්න තැන කොතනද? පාර්ලිමේන්තුවේ තනිකර වල්පල් දොඩවල ඇත්ත වහන්න උත්සාහ කරනවා කියන ග්‍රාමීය මාර්ග 10850ක් වෙන්නේ නැත්තම් එන්න ඕන වෙලාවක පෙන්නන්නම් මෙන්න ව්‍යාපෘති යන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති නමත් එක්ක 10850 මම මේකට ඍජුව සම්බන්ධ වෙලා ඉන්න මන්ත්‍රීවරේ. ඒතර නාගරික ප්‍රදේශ පටුවීදි 1500ක් නෑ කියනෝ නම් ඔප්පු කරලා පෙන්නන්න. මේ විදියට ව්‍යාපෘති ඒ වගේම මෙතුමාලා දැන් කතා කරනවා මේ වැසිකිලි ගැන මොකද්ද මේ මම දැක්ක නිකන් අවඥා සහගතව කතා කරනවා. ඔබතුමාලගේ තීම් එක තිබුණේ ආසියාවේ ආශ්චර්ය ශ්‍රී ලංකාව. ඔයක හොඳ 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 තීම් එකක්, හොඳ වැඩසටහනක්, හොඳ බලාපොරොත්තුවක්, හොඳ සිහිනයක්. ආසියාවේ ආශ්චර්ය ශ්‍රී ලංකාව වෙනෝ නම් මේ ශ්‍රී ලාංකිකයෙක් විතර මම සතුරු වෙනවා. අත් දෙක මුස්සනවා ඒකට දෙන්න පුළුවන් සාක. හැබැයි ආසියාවේ ආශ්චර්ය කරන්න හදපු ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කයේ මිනිස්සු 15863කට වැසිකිල් නැතුව කැලේට යනවා නම් මොකද ආශ්චර්ය? මෙතුමා කියනවා වැසිකිල් වලට සල්ලි වෙන්නේ. මේ රටේ අපි මේ හදන්නේ මේ මහා ගොඩනැගිලි මහා ලොකු මන්දිර හදන්න වෙන පම්පෝරි ගාලා වැඩක් තියෙනවා චාමර. වැසිකිලි යන්න මිනිහෙකුට වැසිකිලියක් අදලා දෙන්න බැරි ජනාධිපතිවරයා දිස්ත්‍රික්කයට අයවැය නෙමෙයි, පුළුවන් නම් මන්ත්‍රී වැටුපත් නවත්තලා හරි දීලා ඒ යුතු කමිටු කරනවා. ඒකනේ වටිනාකම. අර ලොකු හෝල් එක තුනක් හදලා තියෙනවා. ඔව් ඒක තමයි හම්බන්තොට මේ ඒක නිසා මම දැක්ක අර Facebook එකේ හොඳ කවියක් දාලා තියෙනවා අපි මෙමයි වැසිකිලි යන්න කියලා ඉවරලා එයාපෝට් එක ගැන. ඉතින් මේ මන්තුමා මේක මට අමතක කරලා දෙන්න, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මතක් කරලා දෙනවා. මම කියනවා ඔබතුමා මොන විවේචනය කරත් මංගල සමරවීර ගරු අමාත්‍යවරයා මේ ගැන අවධානය යොමු කරපු එක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කරු ගරුත්වයක්. එතුමාට බැරි වුණා එතුමාගේ දිස්ත්‍රික්කයේ 15863කට වැසිකිලි පාසුකම් දෙන්න. අද ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ටික දීලා ඒ වැඩේ කරලා දෙනවා.
ඒක හම්බන්තොට විතරන්නේ මුළු රටේම ප්‍රශ්න. මොකද අපි මේ මොන රට ඉස්සරහට ගියත් ආර්ථිකයෙන් සමෘද්ධිමත් වුණත් උපාධිධාරීන්ට රැකියා දුන්නත් පාසල් පද්ධතිම කරත් මිනිසුන්ගේ මූලිකම අවස්ථාව වැසිකිළියට මේ අපේ සංස්කෘතිය අනුව යන්න පුළුවන් තැනක් හදලා දෙන මොන මොන දේශපාලනේද මොන මොන වටිනාකමද? ඒ නිසා ඒක අවඥා සහගතව බලන්න එපා. ඔබතුමා ග්‍රාමීයව ආපු මන්ත්‍රීවරයෙක්. ඔබතුමා හරි තැන හිටගෙන හිටියේ. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ඔබතුමා හරි රැඩිකල් මන්ත්‍රීවරයෙක්. මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයාත් අභියෝග කළ ආසන සංවිධායක කමෙන් අයින් වෙලා හොඳ හයියක් දුන්න. මම හිතුවේ ඒ ගතිය ඇඟේ තාම තියෙන පොඩක් දැන් වෙනස් වෙලා වගේ පේනවා. මොකද ඔබතුමාට ඒ දවස්වල සැලකුවේ නැහැ. ඔබතුමාට කැපුවා රාජපක්ෂ මහත්තයා. ඔබතුමා එලා හොඳ තීන්දුව ගත්ත. දැන් මන් දන්නේ ඉන්න තැන වාසුදේව මහත්තයා වගේ වෙනස් වෙලා දන්නේ. ඉතින් ඒ වුණාට අපි කියනවා මේ මේ 2015 එකම මේ මහත්තයා උඩුක් හිටියේ. ඔව් මේ 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 අයවැයෙන් මේ අයවැයෙන් මේ අයවැයෙන් අපි අපි ලොකු පුණ්‍ය කර්මයක් කරගන්නවා. මහින්ද මහත්තයාට බැන බැන හිටු මිනිස්සුන්ගේ බණිනේක නතර කරනවා. විමල වීර මන්ත්‍රීතුමාට අම්පාර බැන බැන හිටු මිනිසුන්ගේ ඒ පහසුකම් ටික දෙන්න කටයුතු කරලා තිනු. මේ අනිත් ඒවා කරන්න ගම දැන් අපි ගරු වාදා කරන්න වෙලා ඉවර වෙන මම අර කියපු කාරණේ මොකද හරි මට පේනවා මට හම්බුන්නේ නැහැ මේක. ඒක මම නෑ ඔබතුමාට මම ඒක උත්තරයක් දෙන්න. හරි ගරු මේ විමල වීර මන්ත්‍රීතුමනි ඊට පස්සේ ඔබතුමා කවර පුහුණු වණ්ඩ රුපියල් 3500ක් දෙනවා කියලා. ඒක ගරු මන්ත්‍රීතුමනි ගියසරේ කරා අපි. 3500 නෑ නෑ ඒක මිනිස්සු එන්න රුපියල් 3500ක් දෙනවා රැකියාව දෙන ආයතනයේ දාගා වගකීමෙන් කියන්නේ 3500ක් දෙනවා පුහුණු වෙන්න එන්නේ නෑ තරු තරු. අපි එන්නේ නෑ තරු තරු. කියවන්නේ නෑ නෑ මම මේ කියන්නේ. ඔබතුමා කියන එක හරියට මම දන්නවද? නයිටයක පහුගිය අවුරුද්දේ 10000ක් බඳව ගන්න ප්‍රොජෙක්ට් කරා. දහදාක් බඳව ගත්තාම ඒගොල්ලන්ට දෙනවා ආයතනෙනුත් දෙනවා රජෙනුත් ගාණක් දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ බඳව ගත්තට පුහුණු වෙන්න තැන නැතුව දාලා යනවා. දැන් ප්‍රොජෙක්ට් එකම අප්සෙට් වෙලා. නෑ මම දුන්නා. පුහුණු වෙන්න තැනට ප්‍රශ්නේ ඒක නෙමෙයි. අවංකව මේ ප්‍රශ්නේ දියාගන්න. ඒක නෙමෙයි. නෑ අපේ දරුවන්ට ප්‍රශ්නයක් අපේ තරුණ දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. රජයේ රැකියාවක් ඕන. නෑ 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 නෑ. රජයේ රැකියාවක්. ඔබට මම දැන් අපේ පුහුණු වෙන්න කැමති නෑ. ඔබ නයිට සභාව දරුණියට දැන් ඔබ කතා කරන්නේ නයිට සභාව කරලා 10000 දෙනවා කියලා කියන්නේ. මේ පච කෙප්ප කෙබර කලබල වෙන්න එපා. ඔය ගජපින්න අලංකාරය තියෙන්නේ. රුපියල් 3000 ඊළඟට ගරු මන්දුනේ අපි ගියා එවෙන් කිව්වා උපාධිය හදාරනවා නම් පෞද්ගල විශ්වවිද්‍යාලයක ලක්ෂ 8ක් දක්වා මුදලක් දෙනවා කියලා ණය විදියට. මතක ඇති ඔබතුමාට. ඒක යථාර්ථයක් වුණා. ලංකාවේ මිල්ලර දුන්නේ 3475ක් විතරයි. ඒ 3475ම ණය අවශ්‍ය විදියට ලබා දුන්නා. මෙමය මම විශ්වාස කරනවා ඔබතුමාට ඕනනම් බලන්න පුළුවන් ගියේ පහුගිය අයවැයෙන් ගෙන මේ ගේන යෝජනාව මම කිව්වේ නැහැ සර් මම මේ අහන්නේ නෑ නෑ ඔබතුමා කියන්නේ ගිය අයවැය මිලියන 5000ක් වෙන් කරා මේ අධ්‍යාපන උපාධිධාරීන් පුහුණු කිරීම සඳහා අධ්‍යාපන උපාධිධාරීන්ට අවුරුදු 3 පාඨමාලාවක් සඳහා ගිය අයවැය මිලියන 5000ක් වෙන් කරා ඒක පෞද්ගලික විශ්වවිද්‍යාලයට දුන්නා ඒක මම දන්නවා. දැන් මේකේ කියනවානේ විශ්වවිද්‍යාලයට තේරිපත් නොවිච්ච ශිෂ්‍යයන්ට ලක්ෂ 11ක් දෙනවා පොලී රහිත කියලා. මම කිව්වේ ඔක්කොම නෙමෙයි B3ට වැඩිය 30000ක් ඉතුරු වෙනවා. මගේ දිස්ත්‍රික්කේ 1200ක් ඉන්නවා. මම එකයි කිව්වේ ඔබේ දිස්ත්‍රික්කේ 1400ක් විතර. B3ට වැඩිය ගත්ත විශ්වවිද්‍යාලේ නොකිය. දැන් ඒ අය හෙට කිව්වොත් එහම අපිට මේ දෙන සල්ලි ටික ගන්න තැන කියන්නේ කියලා අපෙන් ඇහුවොත් මහජන නියෝජිත හැටියට මට කියන්නකෝ සල්ලි ගන්න තැනයි වෙන් කළා තියෙන තැන කොහෙද කියලා. ඔබතුමා කලබල වෙන්න එපා. ඔබතුමා ඉල්ලන දැක් ඔයවා ගන්න බැර පොඩ පොඩ. ඔබතුමා කල මේ මේ 1.1 මිලියන් දෙනවා කියන එක මේ ප්‍රතිපත්තිය ගේන්නේ නිකන් බුරුට කරන්න බැරුව නෙමෙයිනේ. හරි. දැන් අයවැයක තියෙන්න එපයි ඒ ප්‍රතිපත්තියට ගැළපෙන ප්‍රතිපාදන වෙන් කිරීමක්. සල්ලි දෙන්න බෑනේ ඔබේ මගේ සල්ලි නෑනේ. නෑ නෑ මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව සල්ලි දෙන්න වෙන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව වැඩසටහන හරහා සමස්ත වැඩසටහන වෙනුවෙන් වෙන් කරලා තියෙන දැන් අර මම දැක්ක මේ අහනෝ මේ මෙතුමගෙන් මේ අර සීට් ටෝම් සීට් ව්‍යාපෘතියේ වෙන් කරලා තියෙන මෙච්චර මුදල මේ මුදල ඇද්ද ණය දෙන්න මේ විදිහට දුන්නොත් ඒ තියෙන්නේ മന്ത്രിතුමා ණය දෙන්න නෙවෙයි මේ මුදල ඒ අර ඉන්ට්‍රස්ට් එකෙන් බැංකුව වෙනුවෙන් ගෙන පෝෂන් එක වෙනුවෙන් ගවන්නේ තියෙන්නේ මට කියන්න බං ඒක කොහෙද තියෙන්නේ මේකේ කියලා ඒ නිසා මේ කිසි ව්‍යාපෘතියක් മന്ത്രിතුමා කොහෙවත් මට කියන්නකෝ ඔබතුමා අපි ගිය අවුරුද්දේ ගෙනාපු ව්‍යාපෘති එකක් දැන් ඔබතුමාම කිව්වනේ පෞද්ගල විශ්වවිද්‍යාල වෙනුවෙන් දුන්නා කියලා ලංකාවේ අපිට දෙන්න පුළුවන් ප්‍රමාණයට ඉල්ලීම් නැහනේ නෑ නෑ ඒක නෙමෙයි ඔබතුමාට අපහසු නෑ මම ඒකට උත්තරයක් දෙන්න මුදල් වෙන් කරපු මේ අයවැය තියෙන්න ඕනේ උත්තරයක් දෙන්න සීරෝ ඉන්ට්‍රස්ට් එකට ආණ්ඩුව මහ බැංකුවේ මහ බැංකුවේ කියමු විශ්වවිද්‍යාලේ වෙනකොට මහජන බැංකුවට හරි ලංකා බැංකුවට රජයේ බැංකුවට හරි ඒ ඉන්ට්‍රස්ට් එක වෙනුවෙන්
ආණ්ඩුව ගෙවන්න ඉන්ට්‍රස්ට් එකේ ප්‍රමාණය. ඒකට මුදල් ගන්න 6.75 ඉතුරු වැඩි ටික ආණ්ඩුවෙන් ගෙවනවා. ඒ වෙනුවෙන් තමයි මුදල්. නේ මම බල්ල කියන්නේ දවා එක පාටි කිව්වට පස්සේ මම මේ ආයවැය පොතේ මම ඔබතුමා ආණේකට උත්තර දෙන්න මේ ආයවැය එහෙම නැතුව මේ නිකන් තර්කානුකූලව නැතුව මේ යෝජනාවක් ගේනවාද නිකන් මේ මේ බොම් පාටියක් දාන්න. හරි දෙන්න මම වෙලාව දෙන්න. ඔබතුමාට උත්තර දෙන්න. හොඳයි අපි මේ නිසා අපි ඔය අර දැන් ඔබතුමා හරි අපි කියමු ඔබතුමා ඉන්න තැනයි අපි ඉන්න තැන දෙකක්නේ ඔබතුමා හැම වෙලාවෙම දකින්නේ මේක කරන්න පුළුවන් වේද බැරිද කියලා. දැන් මම කිව්ව කාරණා දෙක. ඔබතුමා එකඟ වෙනෝනේ බෞගිය බෞගිය හරි හරි කරානේ. හරි මම කියන්නේ මේකේ හරි හරි ඉතින් මම කොහොමද උත්තරයක් දෙන්නම්. පොඩ්ඩක් ඒක කාලය දෙන්න. දැන් ඔබතුමා මගෙන් ප්‍රශ්නේ අහුවා මට කතාව ආවා මේ අයවැය ඕක තියෙන තැන පෙල්ල ගන්න. මම මේක කටපාඩම් කළා නෑ නේ මන්ත්‍රීතුමා. මම මේකේ වගකීමෙන් කියනවා වෙනුවෙන් මුදල් වෙන් වෙලා තියෙනවා. එහෙම නැත්තම් මේ වැඩසටහන ඉවරෙන ඉස්සෙල්ලා මම ඔබතුමාට උත්තරයක් දෙන්න. මොකද්ද කියන එක. එහෙනම් මේ මයික ඉවර වෙන්න කලින් මට කියන්න සල්ලි තියෙන තැන. ඊළඟට අපේ විමලවීර මන්ත්‍රීතුමාට මම මතක් කරලා දෙන්නකම දැන් මේ ලොසින්ජර් අයවැය. ලොසින්ජර් අයවැයෙන් අපි දීලා තියෙන ටික ඔයබතුමාලා දීපු ඊට වැඩිය ලොකු මොනවද දැන මයිකට කියන නම මොනවද පහුගිය කාලේ කරේ? මොනවද රාජපක්ෂ මහත්තයා අවුරුදු 15ක් තිස්සේ කරේ පහුගිය කාලේ? මා විශාල මුදල් ටිකක් වෙන් කරනවා මිහින් ලංකාවකට. මා විශාල මුදල් ටිකක් වෙන් කරනවා ශ්‍රී ලංකාවකට. මේ මොකද්ද? පවුලේ පවුලේ කණ්ඩායම් ටික නැත්නම් පවුලේ ඥාතීන්ට ඥාති සංග්‍රහය කරන්න මේක කරනවා. අද ඔබතුමාලා කතා කරනවා දැන් අපි මහලොකුට හැදුවා වරායක් හම්බන්තොට. අපි හැදුවා දැන් මෙතුමා කිව්වා මේ ඉන්ට්‍රස්ට් රේට් ගැන මේ අපි ගන්න. මෙතුමාලා දැන් හම්බන්තොට වරාය හොඳ ව්‍යාපෘතියක්. ඒක මේ රටට අවශ්‍ය ව්‍යාපෘතියක් චාමර මම හිතනවා ඒක ආරම්භ කිරීමට කවදාවත් කවුරු මොනකොත් මම පෞද්ගලිකව විරුද්ධ වෙන්නේ නැහැ. හම්බන්තොට වරාය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හොඳයි. හැබැයි හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්නේ අපිට පුළුවන් ආර්ථික ශක්තියක් තියෙද? අපිට ඒ වරාය ආරම්භ කළේ ව්‍යාපෘතිය අවසන් වෙනකොට ඒ මුදල් හොයන ක්‍රමවේදයක් තිබ්බද? නෑ. රූණු මාගම්පුර වරාය මහින්ද රාජපක්ෂ කරා කියන නම බෝඩ් එක ගහගෙන වරායවල් හදන්න මේ රටේ ජනතාව උගස්තියක වැරදි. එදා 6.72ක ධර්මමන්ත්‍රීතුමා 6.72 ලයිබෝර් විචල්ල කියන කමර්ෂල් ලෝන් එකක් අරගෙන තමයි මේ මහත්තයල ඔය වරාය වැඩ ආරම්භ කරේ. ඉතින් ඒ වගේ මහා වින්නහියක් කරලා දැන් අද කියනවා මේ රටේ මේ ණය ගෙවා ගන්න ආයි ණය ගන්නොත්. නැත්නම් ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ කියන්නේ මම ඇහුවේ මම ඒ කිව්වේ ඇයි දන්නවද? ඒ කියන්නේ සවරින් බොන්ඩ්ස් අපි ස්වෛරී බැඳුම් කර නිකුත් කරන එකයි කමර්ෂල් ලෝන් වාණිජ ණය ගන්න එකයි දෙක. දෙක. ඒක හරි. එතකොට රටකට එකඟ වෙනවා. අපි එතෙන්ට යට වෙනවා. නමුත් මේ රටේ අද ආර්ථිකයේ පෙන්නලා තියෙන ස්වરૂපය. ඉතින් ආර්ථිකයේ ඔබතුමාලා කියන හොඳ විදියට තිබුණා නම් ඇයි යටට ගන්න පොලියට? නෑ ඉන්න කියන මම කියන්නේ ඔබතුමා වැරදි පැත්තකට යන්නේ. මම කියන්නේ මේ ආර්ථිකයේ මේ උත්තරය දීගෙන ඉන්නේ. මෙතුමාලා අනවශ්‍ය ව්‍යාපෘතියක්. වරාය ව්‍යාපෘතිය හොඳයි. අනවශ්‍ය වෙලාවක මේ රටේ මිනිස්සුන්ට උහුල ගන්න බැරි වෙලාවක 6.0 ගානකට පොලියට ණය අරගෙන හිර කරපුවා ගෙවන්න අපිට ආපහු ණය ගන්න වෙනවා. ඒ ණය ගැනීම තුල ඔබ දන්නවා අද මේ ඉතිහාසයේ ලංකාවේ වැඩිම ණය ගවන 2019 අවුරුද්දේ. මෙවැනි වටපිටාවක් තියෙද්දි ලංකාව ණය දෙන මිනිස්සු නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තිබුණා නම් එහෙම වත්ත වටේ යන්න වෙනවා විමලවීර මන්ත්‍රීතුමාලට මේ රට මේ රජයේ සේකොණ පඩි ටික ගවා ගන්න. ඒ නිසා අපි දන්නවා ඔබතුමා කියන විදියට යම් ප්‍රශ්න තියෙනවා යම් ගැටලු තියෙනවා අමාරුවෙන් මේක අරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ පුළුවන් වෙලා තියෙන්නේ මේ රට අද ඇත්ත தත්ත්වයේ ලෝකෙට පෙන්වලා තියෙනවා. මේ රටේ මේ තියෙන ගැටලු ටික ලෝකේ දැකලා තියෙනවා. ඒ නිසා බොරුවට නිකන් අවඥාවට වැසිකිලි හදන එක ගැන ඔබතුමා සතුටු වෙන්න. අනාගතයේ ඔබතුමාලගෙන් ගැටලුවක් තියෙනවා. එක කාරණා. අර ඔබතුමාලා ලොකු අරගලයක් අරන් ගියා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කරන්න. ඒකයි එකපාරට නිහඬ උනේ. ඒකට ඇත්තටම සාමාන්‍යයෙන් වැය ශීර්ෂයක් පරාද කිරීම හෝ වැය ශීර්ෂයක් වෙනුවෙන් යම් කිසි මැදිහත් වීමක් වෙලා ඒ වැය ශීර්ෂයේ වෙනස්කම් කිරීමේ වගකීම තියෙන්නේ අපි නම් දැකලා තියෙන ඉතිහාසයේ ඉඳලා විපක්ෂයට. ඒ වගකීම පැහැරල විපක්ෂය වැසිකිලියස්සේ හැංගිලා ඉදී ආණ්ඩු පක්ෂ විදිහට අපි යම් මැදිහත් වීමක් වුණා. ඉතින් මම හිතනවා මේ රටේ විපක්ෂයේ හයිය ශක්තිය විපක්ෂයේ කොහොමද කඩේ යන්නේ විපක්ෂයට මොකද උනේ කියන එක රටේ ජනතාවට පෙන්න ගන්න අපි එදා අවස්ථාව ලබා දුන්නා. හරි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. විමල රිදිසනාගමතුනි ඔබතුමාට අවස්ථාව තියෙනවා පිළිතුරු දෙන්න. හොඳයි. මේ මං එක ගම් පෙරළිය දැන් අපි ඒකට බය කරලා කියනවා. මොකද එක්සත් ජාතිපතිගේ ආණ්ඩුව කියන කිසි දෙයකට අපි බය නැහැ. මොකද කිව්වොත් කරන්නෙම නැහැ. කිසිම බයක් නැහැ. සා ගම්පෙරළිය ගැන මුල්ගල් ටිකක් තියෙනවා. තාම ගමක මුකුත් වෙලා නැහැ. ඒක හේගෙන අපිට ප්‍රශ්නයක් නැහැ.
ඔබට ගම් පෙරලන්න බුල්ඩෝසර් ගෙනලා පෙරලන්න ඕන. තාම ඒවා හරියට ඇස්තමේන්තු කරලත් නැහැ. ඔබ ඔබතුමා ගමට ගියාද මේ ළඟදී? ඒකයි මම මේ ඇහුවේ. නෑ තමන්න. මම හිතන්නේ තමුන්නාන්සලාට වැඩිය ගමේ මහපොළොව පාගෙන නෑ ඔය කණ්ණාඩි දෙක දාගෙන ගියාද? මිනිස්සු අපි අපි මලකතර බණකතර දානකතර ඉන්න මිනිස්සු අපිට රාජ්‍යමිතිකම් කරන්න දැනන්නේ කොළඹ ඉඳලා. ඔය කණ්ණාඩි දෙක දාගෙන කතා කරන්නේ නැත්තම් පේන්නේ නැහැ. නෑ මට පේනවා. නෑ ගම්පෙල් ලිපේ උනේ නැහැ. නෑ මට පේනවනේ. ගම්පෙල් ලිපේ උනේ නැහැ. ඒ මුතුමා ඇද්දකට පේනවක් නැද්ද කියලා මම කියන්නේ හොඳට පේනවා. මම දන්නවද? ගම්පෙල්ලේ ක්‍රියාත්මක කරන්නේ මගේ අමාත්‍යය. නෑ ඒ මුතුමාගේ අමාත්‍යය දුනාට ගමේ නැහැනේ. මම ගමේ ඉන්නේ. මම දන්නේ නැහැ. හොඳයි අපි ප්‍රශ්න විතරක් ගියා. හොඳයි. මේ ලක්ෂණ හරි දැන් හරිනේ. හොඳයි අපි අපි ප්‍රශ්න විතරක් කියමු. හොඳයි. පැහැදිලි කිරීමක්. ඔව් ප්‍රශ්න ගානක් මිනිස්සු මේ වැඩසටහන බලන් ඉන්න බොරු කියන්න එපා මම මම කියන්නේ මේ රටේ ජනතාවට කොහෙද සම්මුණාන්තරයි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව රැඳුවේ හොඳයි හැට්ටුව නේද මේගොල්ල බොරු නේද කියන්නේ හරි දැන් හරි හරි දැන් හරි ඔක්කො ඊළඟට දැන් මේ අර විශ්වවිද්‍යාල ශිෂ්‍යෙන්ට ලොකු දේවල් කරනවා කිව්වා දැන් මාස ගාණක් මහපොළ දීලා නැහැ අලුතෙන් ආපු ශිෂ්‍යෙන්ට මහපොළ දීලා නැහැ මාස ගාණක් ඒ නිසා මෙච්චර දේවල් කරන ගම්පෙරලියක් කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවක් කරන රට සමෘද්ධිමත් කරලා තියෙන එක්සත් ජාතිපක්ෂය ආණ්ඩුව බයනේ පළාත් සභා මැතිවරණ යන බයයි නේ අයි බය එන්නකො වෙන වෙන ලණුවක් වෙන ලණුවක් වෙන ලණුවක් නෙමෙයි බයයි නේ ඉතින් ඔයා ඔබතුමාගේ ජනාධිපතිතුමාට කියන්නකො දාන්න කියලා හොඳ අපි හොඳ කින්නකො දැන් මේ ජනාධිපතිතුමාට කියන්න කියන්නේ ආණ්ඩු බලයේ තියෙන කට්ටිය කරන්න එපා ජනාධිපතිතුමාට බය කියලා කියන ජනාධිපතිතුමා බය ශීස්සේ පරද්දවන්න බව කියලා තමයි අටි අපේ උණින් ගිල වරෙන් දැන් නදන්නේ ජනාධිපතිතුමත් එක දෙන මේ එයා ජනාධිපතිතුමට ගෙනල්ලා අවසානයේදී තරහා වුණාම අපි ලව වරෙන් දැන් නදන්නේ අපි ගයි ඔය ලනු ඉන්නේ එතන ඔබතුමාට අපි ගයි ඔය ලනු විපක්ෂ නෙමෙයි ඒක අපි ඔක් කරනවා ඔබතුමාගේ විපක්ෂ නෙමෙයි ගම්පෙරලියක් කරලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවක් කරලා දරට අමුර්ථිමත් කරලා වැසිකිලිත් අදලා ඔක්කොම කරලා එන්නකෝ දැන් පළාත් සභාව මැතිවරණයට පුළුවන් බය නැතුව. ඔය චූන් එකේ ඉන්නේ මහින්ද මහත්තයාත් අර ජනාධිපතිවරණ වෙලාදී ආස්පාලේ. බයයි. බයයි. ඡන්දට බයයි. බර විත්තු බල්ල නාවන්න කියනවා කියලා මේගොල්ලෝ දෙන්න අර යන්න වෙන ඡන්දට. බයයි. දැන් ඊළඟට කිව්වා අපේ ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා නිරෝෂන් පෙරලා අපේ ඇමතිතුමා කියනවා සංවර්ධන විධාරෙන් ගැන විකර කාධිපති මෙහෙම කිව්වා. හැබැයි ඒ දරුවන්ට ඒ වෙලාව අපි රස්තා දුන්න නැත්තම් අදත් නැහැ අදත් නැහැ දැන් අවුරුදු 6ක් උපාධි ගත්ත අය 4ක් ගත්ත අය 5ක් ගත්ත අය ගෙවල් වල ඉන්නේ සාප කරනවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට දසලක් දැන් රත්නා දෙන්න ඇවිල්ලා එදා 2014 මේරටේ සේවා නියුක්තිය 84 ලක්ෂයයි දැන් 79 ලක්ෂයයි 5 ලක්ෂයකට රස්සා නැහැ දැන් උදාහරණයක් මම කියන්නම් කියලා කියන්නේ එන්න අම්පාරට එල්ජී කන්ටක් වෙන ආයතනයට යන්න පාරවල් හදපු බැව් හදපු ගොඩනැගිලි හදපු දැවන්ත කර්මාන්ත ආයතනේ මං ඊබෙල්ලා ගියා ගියපම කියනවා 22 සීල් ලොරි වගේක් තියෙනවා ඒකට දැන් කාබන් බද්ද ගහනවා තමාරු වාහන අතර කෙරුව 2015 ජනවාරි 9 වෙනිදා අද වෙනකන් එක පණ ගන්නලා ස්ටාර්ට් කරලා යන්න කරන්න වැඩක් නැහැ 320ක් මග ළඟ වැඩ කෙරුවා මං මේ ආයතනේ ලබන සතිය වහනවා එමෙතුමා ලබන සතිය වහනවා මේ විදියට ආයතන ඔක්කොම වහද්දී ලොකු කයිවාරුවක් ගන්නවා ගම්පෙරළියේ කයිවාරුද ගම්පෙරළියේ කයිවාරු ගන්නවා දැන් මේ මේ කියලා තියෙන මොකද්ද රාජ්‍ය වියදම් වලින් 125ක් නාස්ති කරා කවුද කියන්නේ විකන කාධිපති 125ක් නාස්ති කරා දැන් මේගොල්ලෝ කියනවනේ ලොකුවට මේ රටේ විමල විමන්ත්‍රීතුමාගේ ඊතල ටික මේකේ තියෙන තව මේ අයවැය කතාවේ 213 ඒ ඒ ඒ එකම කියනවා අපහු 125ක් නාස්ති කරනවා තව 125ක් ඉතුරු කරන්න කියලා කියලා තියෙනවා 115 දැන් මේ ඔක්කොම කරපුවාම අපි ගණන් හදන්නේ රටේ ආර්ථික වර්ධන වේගෙන්නේ අපි බලමුකෝ 1948 ඉඳලා ආරම්භ බලමුකෝ ආර්ථික වර්ධන වේගය කීයද කියලා 1948 ඉඳලා 56 ඉඳලා ගමුකෝ අපි 77 ඉඳලා ගමුකෝ දැන් මොකද වෙලා තියෙන්නේ කියලා 1977 100ට කීයද ආර්ථික වර්ධන වේගය 2.9යි 2.9යි ඊළඟට 2005දී 4.8යි 2014දී 6.6යි ආර්ථික වර්ධන වේගය 2018දී 3.1යි 3.1යි මේකෙන්නේ සමත්නේ බලන්න වෙන්නේ ඔය කෙරුවා වල කයිවාර වල ඔක්කොගේම අවසාන ප්‍රතිඵලේ 3.1යි බලලා අංක එකට දෙන්නේ කොයි කාලෙද
එක්දාසමතිය හතලිස් අටේ ඉදල බැලුවත් අංකයකට තියන්නේ ලංකාවේ ආර්ථික වර්ධනය 2014 වෙනකොට තම අංකයක. මම නෙවෙයි කියන්නේ ආර්ථික විශ්ලේෂක මර්වින් ප්‍රනාන්ද මැතිතුමා කියන්නේ ආර්ථික විශ්ලේෂක කෝ වර්ධනේ මේ සංඛ්‍යාලයකින් වල තියෙන්න බෑ. අපි ගම නැගුම, දිවි නැගුම, මග නැගුම, හදබිම, ගැමිදිරිය, රන්දර, උතුරු වසන්තේ, නැගෙනහිර උදානය, පංචකේන්ද්‍රීය වැඩසටහන, වරාය ගුවන් තොටුපළ, කොළඹ කොරම වරාය මේ සංවර්ධන ව්‍යාපෘතිය මේ ඔක්කොම කරලා ලක්ෂ ගාන රස්සා දීලා යුද්ධෙත් ඉවර කෙරුවා අපි. යුද්ධෙත් ඉවර කළා පෙරදුනා. ඒකනේ. හරි පෙරදුනා. පිළිගන්නවනේ. පිළිගන්න. අවුරුදු දෙකකට ඉස්සලා පෙරදුනා. අනේ එතුමා වින්සන් චර්චිල් පරාදයිනේ. මම සත්‍යයක්ද කියන්නේ? නෑ සත්‍යය. ආ ඒක පරාදයි. හරි හරි. හැබැයි වින්සන් චර්චිල් මොකද ලෝක යුද්ධයක් දෙන්නා? නෑ ඒක නෑ. නෑ ඒක නෑ. මේක මහරජනේ. නෑ නෑ මහරජනේ. ඒක කේක් කරා කියන කතාවනේ. මහරජනේ. ඒක කේක් කරා කමුණා කළා කියන කතාවනේ. මහරජා පරාදයි. බක්ක මහත්තයා කවදා හරි පොඩි පොඩි තර්කයක් ගොඩනගන්න. ඔබතුමා කිව්වා අපි එන්නේ නෑ අර මොකද පිස්සු. මහින්ද රාජවක්ත මැතිතුමා තමන් රජුරුව කිව්වේ නෑ කේක් කරන්න කිව්වේ. අහන්න දෙන්නකෝ. හොඳ ප්‍රශ්නේ කියන්නම් අපි. මහරජා මන්ද. පිස්සු බල්ලෝ කතාව මට වාඩි ගන්නවා. පිසුබල්ලෝ ගෙනියන නාවන්න ගෙනියනවා ගෝ අපි ඡන්දෙට යන්න. ඔබතුමාල පළස්සබා දිනන ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් ඔබතුමා කියනවා අපි පරාදුනාලු මෙහෙම මේ මේ චර්චිල් ගැන කියනවා. පොඩ පොඩ කියන. දැන් ඔය විශ්වාසෙම තියාගෙන මේ සැරේ මොකද්ද දැන් මේ සැරේ තෝ පළස්සබා දා ඉල්ලනකොට ඔය විශ්වාසය දා ඌට වැඩි තිබ්බනේ මේ ලොක්කි මල්ලලට. අවුරුද්ද තියෙනවා. මේ හිටියේ නෑ. මහින්ද රාජපක්ෂර කිට්ටු වෙනවා බැලු විදිය. මොකද්ද තියෙන විශ්වාසය? දැන් තියෙන විශ්වාසය මොකද්ද? මොකටද ඔය එතන කොට කතා කරන්නේ? පළස්සබා දියන්න. උච්චර දිග වචන කොට නෑ මං. ඕමනේ කිව්වේ ජනාධිපතිවරයාද ඔය කවුද? රනිල් වික්‍රමසිංහට හැරෙන්න පුළුවන්ද? එහෙමයි කිව්වේ. හරි රනිල් වික්‍රමසිංහ නෙමෙයි නේ මයිතිවාන කියන්නේ. ඒකයි. මයිතිවාන කියන්නේ. දැන් පළස්සබා කවුද එන්නේ? රනිල්ට බයන්නේ. එක්සත් ජාතික අපේක්ෂක ගාගරි පිටේ නගින කරන්නේ. බූර්ුවේ ගැර පිටේ නගින කරන්නේ. දන්නේ නැහැ නේ. බූර්ුවේ ගැර පිටේ නගින චන්දෙල් නගින අලිය පිටේ නගින නැහැ චන්දේට කොට. බූර්ුවේ පිටේ නගින්නේ. ඒකද වෙලාදී? එනිසා දැන් මේ අවසාන අර්ථයෙන් ගත්තාම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කඩාවැටෙලා. කඩාවැටිලා. කොහොමද නගපුවා? සංඛ්‍යාලේකනවල දිනනවනේ. ඒ නිසා ඒ බුරුවනේ මේ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම නායකන්ද. හැමදාම නායකන්ද. ඔව්. නායකන්ද කතා කරන්නේ. අපි 2048 ඉඳලා 2015 දක්වාම අරන් තිබුණේ ට්‍රිලියන 7.7යි. දැන් කීයද? දැන් 12.3යි ට්‍රිලියන. නෑ. එතකොට ට්‍රිලියන 5ක් අරගත්ත. කෝටි ලක්ෂ 5ක් නෑ අරගෙන මොනවද දැන් ආණ්ඩුව කරන්නේ? අපි වරාය හැදුවා, දිවේග මාර්ගය හැදුවා. වරාය පිළිලිය දුන්නා 100ක් පිළිලිය දුන්නා. ණය තේරම අපි තමයි ගෙවන්නේ. හොඳ. වරාය හැදුවේ කොහෙද? වචනෙන් වචන කතා කරන්නේ කිව්වොත් මරිය කඩේ මරිය නන්දගේ වාද වෙනවනේ. වචනෙන් වචන උත්තර දෙන්නේ කිව්වොත් අපි සද්දෙන් හිටියන්නේ කතා කරන්නේ. හරි. එතකොට ට්‍රිලියන 5කට මොකද කළේ? කොහෙද ආයෙ නේද? මහ බැංකුවෙන් ට්‍රිලියනක් විතර කෑවා. හොරකම් කරුවානේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන රටක යම් හොරකමක් වුණාම දැන් අර අනුරාධපුරයේ ගෑනු මනුස්සෙක් එක්ක අඹගෙඩි තුනක් පාට රෙවිල දින අතෙන් කඩාගත්ත කියලා පොලිසිය ගිහින් රිමන්ඩ් කරා. මතකම ළමේ පොල්ගෙඩි තුනක් හොරකම් කරුවා කියලා එළම රිමන්ඩ් කරා. මේ රටේ මහා බැංකුව කඩපු හොරු කොහෙද ඉන්නේ? මේ රටේ ලොකුම පුටුවල වාඩිලා ඉන්න හොරු. මහා බැංකුව කඩපු හොරු. ඒක තියෙන ප්‍රශ්නේ. පොල්ගෙඩි තුනට පොලිසිය යනවනේ. මේ හෙජින් ගියුසම කරපු හොරුත් ඉන්නේ. නෑ ඒක හරි දනුවක් කරන්නේ. දැන් තමුන්නාත්ලා පෞද්ගලික කාලෙම පෞගේ කාලෙම තමුන්නාත්ලා කියවනේ මේමයි කියලා. මේ මේ මධ්‍යමගේ කොන්ත්‍රාත් නේද? මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා ඉංජිනේරු ඇත්තම මම එක එක ප්‍රශ්න ගන්න. දැන් ඔබතුමා කිව්වන්නේ ලොකුම හොරා මම දැන් වාඩි වෙලා ඉන්නවා කියලා. ඔව් ඉන්නයි. දැන් ඒ හොරාටයි ඔබතුමාගේ නායකයා මේ පුතාගේ මේ මගුල් ගෙදරට ආරාධනා කළ ප්‍රධාන ආරාධන ඒ ගනුදෙනු වෙනයි නේ හොරගනුදෙනු වෙනයි නේ ප්‍රධාන ආරාධිතය ඒ ගනුදෙනු වෙනයි මේ රටේ තමුන්නාත්ලා ඔක්කොම පොඩ්ඩක් අරමෝගේ වාදේ ගනුදෙනුනේ මගුල් ගෙදරට ආරාධනා කරපුවම එක එක විදිහ පුදුම නෑ ප්‍රධාන ආරාධිතය නෑ ෆොටෝ එක ගන්න ආරාධනා කරනසුත් ගියානේ තමුන්නාම කතා කරන්නේ ඉතින් ඕගලන් මෙතන හොඳ අපි මෙතන හොඳ මෙතන මෙතන බැඳුම් කරගෙන හරි හොඳයි තුරා කියනවා නමුත් මගුල් ගෙදර ආරාධනා තුරා නේද නෑ මගුල් ගෙදර ආරාධනා නෑ තුරා නේ මගුල් ගෙදර ආරාධනා ඒ තුරා අයියෝ ඒ තුරා දැන් මේ තියෙනවනේ මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත් වල ඉංජිනේරු ඇස්තමේන්තුවට රුපියල් බිලියන 38.2% දෙකේ වැඩි වෙනවා හරි එතකොට දැන් මේ මේවා දැන් පැමිණිලි දැන් අලුත් කොමිසමට කියලා පැමිණිලි කොච්චරද දවස ගානේ හොරකම් කරන ඒ දවස්වල කිව්වේ මේ
මහින්ද රාජපක්ෂගේ පුතුන්ට රත්තරන් අත්තෝ ඉන්නවා. එහෙමනේ කිව්වේ. කොහේ රත්තරන් අත්තෝ? ලැම්බෝගිනි කාර් කොහේවා? අර දේසි වර්ගේ වරනේ කිව්වේ. දේසි ආච්චි නම් ඉන්නවා. ඒක හරි. නෑ ඒක කරන්නේ. මණික් මල්ලත් තියෙනවා දේසි ආච්චි ඉන්නවා. දැන් මම කියන්නේ වචනේ වචන දෙක කරන්නේ නෑ. තමන් මේ ඔව් එමෙතුවා. ඔව්. මලත් මුන්නා ඕකත් එක පැටලි පැටලි ඉන්නු. කතාවක් නෑ නේද ඔකට? කතාවක් නෑ. දැන් මේ අය වෙයි තියෙනවා අපේ වසන්ත සමරසිංහ මැතිතුමා ඔබ තුවත් මේක දකින්න ඇති. දුම්කල බද්ද 112කින් වැඩි කරලා තියෙනවා. දැන් ගෝල්ලි සිගරට් එකක් මේක නිසා 5යි 733කින් වැඩි වුණා. දැන් ගෝල්ලි සිගරට් එක කීකට වැඩි විකුණනවද? රුපියල් 55යි දෙකට 65යි විකුණන්නේ. 65යි විකුණන්නේ. ඒකෙන් ලංකා දුම්කල සමාගමේ ආදායම කීයකින් වැඩි වුණාද? රුපියල් මිලියන 10000කින් වැඩි වුණා. ඒක ඇතුලේ ගහලන ගින්නේ ඒකනේ රවි කරුණාරාගේ මැතිතුමා අඬන්නේ මුදල් නැමැතිකම නැතුණයි කියලා. ඒනම් මුදල් නැමැතිකම නැතුණයි කියලා අඬන්නේ. 5.33කින් වැඩි වුණා බද්දෙන් පෑදුලුම තියෙනවා. පිටුම 36 190යි වගන්තිය බලන්න මම මේ කියන දේ. දැන් රුපියල් 10කින් ගෝල් ලිප් එක වැඩි කරුවා. දුම්කල සමාගමේ අලුත් ආදායම වැඩි වුණා රුපියල් මිලියන 10000ක්. අමතර ආදායම. අමතර ආදායම. ඔව් අලුත් ආදායම ලාභේ වැඩි වෙලා තියෙනවා මිලියන 10000කින්. එතකොට ඉගට් කම්පැනි කාරෝ දුම්කල වද්ද ගාලා සංවර්ධනය කරන එකත් මේ අය එක කටයුත්තා. දැන් දුම්කල සමාගමේ කාටද කවුද ඒ කොටස් හිමියෝ? 80%ක් එංගලන්තෙට තියෙන්නේ සුද්දන්ට. ඒකෙන් තව 80%ක් තියෙන්නේ ඇමරිකාට එංගලන්තට පුරවැසියන්ට තියෙන්නේ. කියලා 92%ක් මේ මිලියන 10000 පිටට යනවා. වැඩි කරපු එක වැරදිද? වැඩි කරපු එකෙන් සිද්ධ වුණේ මොකද්ද? එහෙනම් බද්ද වැඩි කරන්න ඕන රුපියල් 10000කින්. වැඩි කරපු එක වැරදිද? බද්ද වැඩි විතරම. 5.3කින් 33කින් 43කින් වැඩි වුණාම ඒක රුපියල් 10000කින් වැඩි ගන්න ඉඩ දුන්නේ කවුද? ඉඩ දුන්නේ කවුද? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දුම්කල සමාගමේ ප්‍රශ්නයක් ආපුවාම කවුද උත්තර දුන්නයි කියලා කියන්නේ සුමන්තේ මහත්තයාට? දුම්කල සමාගමේ නියෝජ්‍ය ආණ්ඩුවේ නිලධාරි නෙමෙයි. ඒතරම් බලයක් උන්ට තියෙනවා. ඉතරම් බලයක් උන්ට තියෙනවා. ඒ නිසා ආණ්ඩුව කරලා තියෙන්නේ මේ අය එක පැත්තකින් දුම්කල මුදලාලට රුපියල් මිලියන 10000ක අලුත් ආදායමක් කරලා දුන්නේ. බොහොම ස්තුතියි. වෙන රුධිසනාගේ මැතුමනි. අමතුමනි. උත්තර දෙන්න වෙනවා. දෙන්නද? ඔබතුමා ඊළඟ වටේදී අපි උත්තර ගමු. අමතුමා කස්තාව. ඔව්. දැන් ඇත්තටම මම මෙතුමාට උත්තර දෙන්න අපේ පොහොට්ටුවේ පොහොට්ටුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පොදු පොහොට්ටුව ඉතින් සමාජිකත්වයේ අරගෙන ඉතින් නෑ කිව්වනේ ඔක්කොමල්ලා ඒකනේ වැඩේ වුණේ නායකයා බෙදනවා සමාජිකත්වයේ ඊට පස්සේ සමාජිකය අරගෙන නෑ කියනවා ඊට පස්සේ කියනවා ඇප්ලිකේෂන් එක අල්ලු ගත්තේ එහෙම ඉතින් ඉතිහාසගත වෙනවා නෑ මෙහෙමයි මෙහෙමයි ඉතිහාසගත වෙනවා පළමු වරට සමාජිකත්වයට අරගෙන යම්කිසි පක්ෂයක ඊට පස්සේ නෑයි කිව්වා අපි කියන පොහොට්ටුවේ පොකුරු පිටි හරි ඉතින් බයිලු කියනවා නෑ ඉතින් ඔබතුමාලගේ ඔක්කොමල කිව්වනේ අර ෆොටෝ වල ඉන්න කට්ටියත් කිව්වා ඈ අපි කියවි නේද භූතයෝ ටිකක් ඇවිල්ලා ඉන්න සමාජිකව ගන්න හරි දැන් මට කියන්න තියෙන්නේ ඔබතුමාට මට විමල් වීරවංශ කිව්ව කතාවක් එදා විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වා ඒ පහුගිය රජයේ කාලේ මේ රටේ ආර්ථික ඝාතකයෙක් ඉන්නවා කියලා මේ රටේ ආර්ථික ඝාතකයෝ දැන් ඊට පස්සේ දැන් ළඟදී ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිට්ලර් කෙනෙක්ටත් ආරාධනා කරා මේ රට ඇවිල්ලා බාර ගන්න කියලා. එතකොට ඉතින් එක පැත්තකින් ආර්ථික ඝාතකයෝ එක පැත්තකින් හිට්ලර්ලා තමයි දැන් මෙතුමල්ලාගේ තියරිය අනුව දැන් අපේ කියමුකෝ තියරිය හොඳ නැහැ කියලා. එතකොට අපි මේ හොඳ නැති හින්දා ඒකේ විකල්පය තමයි ආර්ථික ඝාතක හිට්ලර් ක්‍රමයක් තුලින් රට ගොඩ නගන එක. නමුත් මෙතුමල්ලාට මම අභියෝග කරනවා පුළුවන් නම් කියන්න ඔබතුමාලාගේ කොහෙද මේ ලෝකේ තියෙන්නේ රටක් ඔබතුමාලා ඔය කියන විදියට ගොඩනගලා තියෙනවා විශේෂයෙන්ම මට මේ අවස්ථාවේදී ප්‍රකාශ ගන්න ඕනේ එදා මේ රටේ ක්‍රියාත්මක වුණේ ගජමිතුරු ආර්ථිකය රජයේ තියෙන සම්පත්තික අරගෙන ගජමිතුරු ආර්ථිකය තුලින් කොහොම හරි තමන්ගේ පෞද්ගලික ගිණුම් වලට මේ රජයේ තියෙන ජනතාවගේ අහිංසක දුප්පත් ජනතාවගේ සම්පත්තික ඒ තියෙන පෞද්ගලික ගිණුම්වලට ඇදීමේ ක්‍රම තමයි එදා ක්‍රියාත්මක වුණේ. ඒක තමයි ඔය ආර්ථික ඝාතක කතා ඒවා හැම ආවේද. ඉතින් එතුමල්ලා ඔච්චර ඔය නම් 60 හුට්ටා මාරියක් කියන ගියා. ඉතින් ඒව කරා නම් එහෙම ඉතින් මිනිස්සු හැමදාම දැන් සාමාන්‍යයෙන් දැන් යුද්ධ දිනූපෙ හින්දා
ඔබතුමාලා 2010 යම් කිසි ජනප්‍රියභාවයක් ගෙනාවා. දැන් ඔබතුමාලා පොඩ ඉන්නකෝ මං කියනවා. හරි. බාධා කරන්නේ නැහැ. මම ඔච්චර විතරයි. බාධා කරන්නේ නැහැ. නමුත් බාධා කරනවා. ඒක ඒක. මම කියන්නේ ඔබතුමාලා උච්චර කළා. ඔව්. ගියා වුරුදු පෙබරවාරි 10 වෙනිදා මොකද වුනේ අලි. ආ නෑ පොඩක් ඉන්න මම ඒකත් කියන්න ඔබතුමාට. නෑ ඔබතුමා අහගන්නකෝ ඔබතුමාට මොකද උනේ කියලා පෙබරවාරි 10 වෙනිදා. දිනුවා නෙමෙයි 144යි ගත්තේ නෑ නෑ රක්තමනා ඡන්ද ගත්තනේ නෑ නෑ මුළු ලංකාව ගත්තොත් ඉන්න පොඩ්ඩක් ඔබතුමාලා ජනාධිපතිවරණයට ගියා නම් ඔබතුමාලා 144යි ගත්තේ ඒක ගණන් හදෙන්න ඕනේ බලත් තමයි කියන්නේ නෑ නෑ ඉන්නකෝ ඔබතුමාලා ජනාධිපතිවරණයකට ගියා නම් ඔබතුමාලා ඔය ඔක්කොම පිනුම් ගහලා බඩු පිනුම් ගහලා බල්ටි ගහලා ඔක්කොම ගහලා 144යි ගත්තේ ඔබතුමාලට වෙන්නේ මොකද්ද ඔබතුමාලා ජනාධිපතිවරණයෙන් ගියා නම් හොම්බෙන් තමයි යන්නේ ඉතින් ඒකත් ඒක ඔබතුමාගේ නායකයා හොඳින්ම දන්නවා. ඒක තමයි ගිහිල්ලා මේ දවස් 51 මේ එල්ලිලා කොහොම හරි මේ බලය අරගෙන වැඩේ කරන්න ගියේ. නමුත් ඒකත් ෆේල් වුණා. ඒ හින්දා මේක අහගන්න පොඩ්ඩක්. නමුත් ඔබතුමාලා දැන් කිව්වා මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගැන විශාල විවේචනයක් කරා මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා බොරු මේක කරන්නේ. නමුත් අපි වගකීමෙන් කියනවා. ගරු මුදල් අමාත්‍යතුමා. එතුමාගේ අයවැය කතාව. එතුමා කිව්වා දැන් වෙනකොට 30,000ක් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දීලා තියෙනවා. රුපියල් මිලියන 60,000ක් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුලින් බෙදලා තියෙනවා. මේ එතුමාගේ කතාව තියෙනවා ඕන්නම් මේ පොත තියෙනවා අරග ඒ පොත පෙරලලා බලන්න. මේක එතුමා මුදල් ඇමැතිතුමාගේ කතාවේද කිව්වා. ඒ හින්දා අපි මොනවද කරන්න කියලා කිව්වොත් එහෙම ඒක කරනවා. ඉතින් ඒ හින්දා ඒක අපි මේ ගස් වටේ දුවන්නේ නැහැ. අපි මේ කියලා මේ පැනලා යන්නේ නැහැ. නමුත් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මේක අලුත් සංකල්පයක් පංගුවක් වෙලාවට අපේ ජනතාවට මේක පුරුදු නැති වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ඒගොල්ලෝ සිල් රෙදි බෙදලා නැත්තම් මොන හරි පොඩි දේවල් බෙදලා තමයි ඉස්සර ජනතාව මේ නොමග ඇව්වේ. නමුත් තමයි බඩගින්නේ නේද? ඔව්. සිල් රෙදි බෙදුවනේ. හිරත් ගියානේ. ඒක අපි දන්නවනේ. ඉතින් ඒ හින්දා මේ සංකල්පයට යන්නට පොඩ්ඩක් අමාරුයි. ඒ හින්දා තමයි අපි මේ වෙනකොට විශේෂ ටෙලිෆෝන් නම්බරයක් දාලා තියෙනවා 1925. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒකට කතා ගන්න. ඒ කෙලින්ම මුදල් අමාත්‍යංශයේ ඒකකයක් තියෙනවා. ඒ වගේම දැන් මෑතකදී මුදල් අමාත්‍ය මංගල සම්රිය මැතිතුමා එතුමා ජංගම සේවයක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා ජංගම සේවයක්. දැන් මෙතුමල්ලා කියන්නේ මේක හොඳ නැහැ කියලා. මෙතුමල්ලා කියන්නේ මේක මේ ක්‍රියාත්මක කරගන්න පුළුවන්ද කියලා. නමුත් අපි හැම වෙලාවම මේ රටේ ජනතාව ශක්තිමත් කරන්න තමයි අපි රජයක් හැටියට කටයුතු කරන්නේ. අපිටත් පුළුවන් මොන හරි බෙලෙක්කටින් කැලි ටිකක් මේ බෙදලා මෙයා කරගන්න මෙතුමල්ලා කරා වගේ. නමුත් ඊට වඩා රටේ ජනතාවගේ ආදායම් මාර්ග, රටේ ජනතාවගේ හැකියාව දියුණු කිරීම, රටේ ජනතාවට තාක්ෂණය හඳුන්වා දීම, ඒ තුළින් අපි ඉස්සරහට යන්න ආර්ථිකයක් හදන්න. දැන් මෙතුමල්ලාට වඩා රුසියාව, චීනය ඔය එක එක දේවල් කරානේ. වියට්නාමයත් කරා. කොහෙද අන්තිමද ඉතුරුනේ? ආ චීනය කණ්ඩ නැතුව මරන මිනිස්සු. රුසියාවේ දුප්පත්කම ගියා. ඒ මිනිස්සුත් හැරුණා. ඒගොල්ලනුත් දැනගත්තා මේ ආර්ථික ක්‍රමයක් තියෙනවා නම් මේ ලෝකයේ යන රටාවට අපි ඒක අනුගත වෙන්න ඕනේ. අපිට කියන්න බෑ මේ ලෝකෙට ගිහිල්ලා මේ අපි ඕන විදියට ඕගලන් මේ හැරෙන්න කියලා. ලෝකේ යම් කිසි තැනක යනවා නම් අපි දැකලා තියෙනවා නම් රටවල් දියුණු වෙනවා. ලෝකේ යන ආර්ථික ගෝලීය ආර්ථික සම්බන්ධ වෙලා. අපි කාර්යක්ෂම වෙනවා නම් අපි හොඳට වැඩ කරනවා නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් අනිවාර්යයෙන්. අපිට හොඳ ස්ථානයක් තියෙනවා. පොඩ්ඩකින් මම මේක ඉවර කරන්න. අපිට විශේෂයෙන්ම මේ රටට ශක්තියින් දෙකක් තියෙනවා. අපි ඓතිහාසිකව ඒක දැකලා තියෙනවා මේ රටට තියෙන ශක්තියින් දෙක. එකක් තමයි අපි හොඳ ස්ථානයක පිහිටලා තියෙනවා. අපිට ලෝක වෙළඳ ඒ මාර්ගවල අපි ඊටාම ළඟින් කරලා තියෙනවා. ඒ වගේම අපි ආසියානු කලාපේ ඉන්නේ. ආසියානු කලාපේ කියන්නේ මං හිතන්නේ ඉස්සරහට ඊටාමත් ආර්ථික වශයෙන් බලගතුම ඊටාම නැගී යන කලාපයක් හැටියට අපි ආසියාව සලකන්න පුළුවන්. ඒ වගේම අපිට හොඳ ආයෝජනයක් කරලා අපිට හොඳ මානව සම්පතක් තියෙනවා. අපි එදා එක්සත් ජාතික පක්ෂය හැටියට අපි තීන්දුවක් ගත්තා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය දෙන්න. ඒවා අපි මේ රජය ඇවිල්ලා අපි සාධනීය වෙනසක් කරලා සුරක්ෂා, ඒ වගේම අපගේ අනිකුත් සෞඛ්‍ය වැඩසටහන් තුළින් අපි ඇත්තටම මේ අපේ ජනතාව නිරෝගිමත්, ඒ වගේම හොඳ උගත් ජනතාවක් හැටියට පරිවර්තනය කරන්නට අපි විශාල වෙහෙසක් අරන් තිනවා. ඉතින් මේ අයවැයත් ඒක තවත් ඉස්සරහට ගෙනිල්ලා තවත් අපේ ජනතාව ශක්තිමත් කරන අයවැයක්. දැන් ඔබතුමා ප්‍රශ්නේ අහන්න හැදුවේ ඔබතුමා රුසියාවේ, චීනයේ
වියට්නාමය ගැන කතා කරන්න රුසියාව ඉන්න තැන ඕනම් වෙනම කතා කරමු චීන ඉන්න තැන ඕනම් කතා කරමු වියට්නාමය ඉන්න තැන කතා කරමු අපි ඉන්න තැන කතා කරමුකෝ දැන් අපි ඉන්න තැන මේ අවුරුදු 70 යනකොට ඔබතුමන්ලා ඔය කියන මේ අවුරුදු 4 ගන්නකො 70වත් අතාරින්නකො ඒ ආර්ථික වර්ධනේ ඉහළම දරන්නේ චීනේ මේ අපි මේ අවුරුදු 4 ඇතුලේ අපි ඇින්නේ කොහෙද නෑ නෑ ඔබතුමා පිළිගන්නවද චීනය මොන ආර්ථික රටාවකට දැන් යන්නේ කියලා නෑ චීනය යන ආර්ථික රටාව චීනට කලමනාකරණය කරගන්න පුළුවන් සා චීනේ ජනතාව බලා ගන්නවනේ නෑ නෑ චීනේ දැන් චීනේ ජනතාව බලා ගන්න මම නෑ එහෙම නෙමෙයි ගම් මන්ත්‍රීතුමා චීනේ අපනායනය පදනම් වූ ගෝලීය ආර්ථිකයට සම්බන්ධ වුණු ඒ වගේම ව්‍යවසායයකට ව්‍යාපාරවලට මුල්තන දෙන ඔබතුමා පිළිගන්නේ නැද්ද ආර්ථික රටාවක් චීනය පරිවර්තනය වුණා කියලා අපේ රටෙත් මේ අවුරුදු 70 නෑ අපේ රට නෙමෙයි ඔබතුමා වර්ධනය වෙලා තියෙන්නේ පරිවර්තනය වුණා ඔබතුමා පිළිගන්නවද ඛණ්ඩ නැතුව ඉතාලම අපේ රටටත් වඩා දුප්පත්ව හිටපු චීනය මේ පරිවර්තනය තුලින් සෑහීලට ආවා අපේ රටටත් වඩා ඉහළට ආවා මේ පරිවර්තන තුලින් ඒක මම අහන්නේ ලෝකේ දෙවෙනි තැනට අවිලා තියෙනවා නෑ නෑ ඔබතුමා පිළිගන්න නෑ නෑ පිළිගන්න මොන ආර්ථිකයටත් වඩා උඩින් හිටපු අපි චීනට වඩා පල්ලෙන් දැන් පොඩ්ඩක් පැත්තකින් තියන්න දැන් අපි මේ මුළු විවාදෙම අපි ගැන කතා කරේ ඉතින් නැත්තයි අපි චීන ගැන කතා කරන්නේ නෑ චීන ගැන අපි ගැන කතා ඔබතුමා ඔය චීනේ පරිවර්තනය ඔබතුමාලා පිළිගන්නවද ඔව් ඔබතුමාලා ඒ ආර්ථික රටාව පිළිගන්නවා ඒ ආර්ථික රටාව චීනෙත් එක්ක චීනයේ තියෙන ආර්ථික රටාව චීනයේ තියෙන ආර්ථික සමාගමනේ අපි පිළිගන්නවා ඒයි දන්නවද අපනායනය පදනම් වුණු සහ ගෝලීය ආර්ථිකයට යන්න පුළුවන් කියලා ඔබතුමාලා ඒක චීනේ විදිය චීනේ ක්‍රමය චීනේ හැකියාව නෑ නෑ චීනේ ක්‍රමය හරි චීනේ නම් මං අහන්නේ ඔබතුමාලා චීනටත් වඩා ඉහළින් තිබිච්ච අපිව චීනටත් වඩා පහළට වැට්ටි මොනා කරලාද ඒ ජනතේ ජනතාව මොනා හරි කරලාද? ඔයද අපිව මේ 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 මෙයා කරන්නේ මේ ගරු මන්ත්‍රීතුමා මේ මේ මේක මේ මේ අපි මේ ඇවිල්ලා මේ දැන් දෝ අවුරුදු 70ක් මාර්ග 78 විවෘතාර්ථික ඔබතුමාලා ගෙනාවේ 78 ගෙනාපු විවෘතාර්ථික අපිට තිබිච්ච කර්මාන්සාල ටික නැති කරා චීනේ එහෙම කරගෙන නැහැ අපිට තිබිච්ච දේශීය කර්මාන්තරේ නැති කරා චීනේ එහෙම කරගෙන නැහැ අපි එතකොට ඇඟලුම් අපි එතකොට ඇඟලුම් කර්මාන්තරේ අපි මොනවාද කරන්නේ ඇඟලුම් කර්මාන්සාල ටික මැෂින් ටික පිටින් ගේනවා රෙදි ටික පිටින් ගේනවා නූල් ටික පිටින් ගේනවා බොත්තම් ටික පිටින් ගේනවා අපේ ශ්‍රමය දාලා ආපහු පැකින් කරලා එහින් එන පැකින් එක මෙවන ශ්‍රමය විතරයි තාක්ෂණය කොහෙද ආවේ අවුරුදු 30ක් අපි මන්තුමා දිගට බාධා කරමු ප්‍රශ්නක් ඉදරට රටට ආපහු තාක්ෂණයක් කරනවා ඔතෝ ගස්සා හොඳයි පොඩ්ඩක් ඉන්න ඕ හරි මම කියන්නේ ඇත්තටම අපේ රටේ ආර්ථික ක්‍රමය අපි අනිත් රටවල් අනුගමනය කරලා ඒවල මං කියන්නේ අපි ගිහිල්ලා ඒවල 100%ක් තියෙන දේවල් අපි මේ ගෙනෙල්ලා අපේ රටේ තියනවායි කියලා. නමුත් මේ රටවල් සාමර ඉස්සර තිබුණට වඩා ඒගොල්ලන් ආර්ථික වශයෙන් පරිවර්තනය වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ. අපි මේ යථාර්ථය දකින්න ඕනේ. අපි හැම වෙලාවෙම දූපත් මානසිකත්වයෙන් බලයට එන්න නැත්නම් ඉතාලම ලේසි කියන්න දේවා බලයට එනවද නැද්ද කියන එක රටක් හදන එක නමුත් නමුත් අපි ලෝකයේ ආර්ථිකය ගැන අපි යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ ලෝකයේ යථාර්ථයේ තේරුම් අරගෙන අනිත් රටවල් 99%ක්ම ඒ මග ඔස්සේ යනවනะ අපි පංගුවක් කළාට විවුර්තාර්ථිකය හරියට කරලා නැතුව ඇත ඒක ප්‍රශ්නයක් නෑ ඒක අපේ මේ රජය නෙමෙයි අපේ මෙතුමල්ලත් ඒක හරියට කරලා නෑනේ අපි වංචාව හා දූෂණය තියාගෙන අපිට ආර්ථික ක්‍රමයකට ඉස්සරහට යන්න බෑ අපි හරියට තේරුම් අරගෙන අපි අපිට ඕන දේ අපි නිෂ්පාදනය කරලා විතරක් මදි අපි ලෝකයට ඕන දේ නිෂ්පාදනය කරලා අපි අරින්න ඕනේ දැන් බලන්න දැන් ගියා රජයේ යටතේ අපි GSP ප්ලස් සහනේ එපයි කියලා පයින් ගහලා ඒක සුද්ධන්ට ඕනේ නැහැ අපි සුද්ධන්ට යටත් වෙන්නේ නැහැ කියලා ඒක මෙයා කරා ආ මත්ස අපනයනය තිබුණා යුරෝපා සංගමයට ඒක අපිට ඕනේ නැහැ කියලා ඒක ඔක්කොම කරන්න පුළුවන් නීති විරෝධී ඒ මසුන් නල්ලන ක්‍රම කිසිම දෙයක් මෙයා ගන්න නැතුව ඒවා මේ තාක්ෂණයේ ඒ දීවරයන්ට දෙන්න නැතුව ඒක අපි නැති කරගත්තා මොනවාද උනේ අපිට ඒ කර්මාන්ත වැටුන්නේ නැද්ද අපේ ඇඟලුම් කර්මාන්තය අපි හරියට ඒක ස්ථානගත කරගෙන නැති හින්දා ඒ ඇඟලුම් කර්මාන්තය මෙයා වුණා GSP නැති. ඉතින් අපි ආයමත් මේ මේව අරගෙන අපි විශාල වශයෙන් ඒ ශක්තිය අරගෙන අපි අපේ ජනතාවට තමයි දෙන්නේ. ජනතාවේ ජන ඒ කර්මාන්ත වලට ඒ ශක්තිය ලබා දීලා ඒවතුලින් අපි ඉහළට යනවා. දැන් අපි වෙන රටක් එක්ක තරඟ කරනවා නම් යුරෝපා සංගමයට ඇතුල් වෙන්න අපිට GSP ප්ලස් තිබුණොත් අපිට අපේ කර්මාන්තකරුවන්ට ඒක සහනයක් නෙමෙයිද? හා වෙන රටවල් වලට ඒ මේ සහනය නෑ ඒගොල්ලන් ඒකත් එක තරම් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි දවන්ත අපිට ඒ සහනේ හම්බුනේ කොයි කාලේ? අපි ඊට කලින් අපනයනය කරේ නැද්ද?
නෑ මේ ගරු මන්ත්‍රීතුමා ඒකනේ ඔබතුමා තේරෙන්නේ නැත්තේ දැන් ඔබ දැන් අපි මේක සහනය ගන්නවා නම් ඒගොල්ලන්ට තවත් ශක්තියක් තියෙනවා තවත් වර්ධනය වෙන්නේ නැහැ ඒක ඔබතුමා කියනවා අහන්නේ ආර්ථික වර්ධනය වෙන්නේ නැහැ GSP 3.1යි පොඩ්ඩක් ඉන්නකො GSP plus සහනය ගත්තයි කියලා ආර්ථික වර්ධනය වෙන්නේ නැහැ කියන්නේ ඔබතුමා මන් දන්නේ නැහැ මොන මන් දන්නේ ඔබතුමාගේ ආර්ථික විද්‍යාව මගේ ආර්ථික විද්‍යාව වෙනස් ආර්ථික වර්ධනය වෙන්නේ ඔබතුමා ඔබතුමා මන් දන්නේ නැහැ කොහෙන්ද ආර්ථික ඉගෙන ගත්තේ කියලා දැන් ඔබ ඔබතුමා කියනවා නම් GSP නැහැ ඉන්නකො ඔබතුමා කියනවා නම් GSP plus සහනය අරගෙන ආර්ථික වර්ධනය මේ අදත් එන්න බෑ උගලන්ට මේ කලාවත පැත්තට හොඳයි නෑ මම කියන්නේ ඇත්තටම මම අවසන් කරනවා විශේෂයෙන්ම අපි මේ ආර්ථික රටාව ශක්තිමත් කරන්න තමයි මේ අය ඉදිරිපත් කරලා තියෙන්නේ ගම්පෙරළිය දකින්න නැත්නම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දකින්න නැත්නම් මේවා හුදෙක් ණය යෝජනා ක්‍රම කියලා හම්මඩු ගහනවා නම් මේවා ජනතාවට ශක්තිය ලැබෙන්නේ නැහැ කියලා මම. ඉතින් මං හිතන්නේ ලෝකය ගැන මං හිතන්නේ කිසිම දෙයක් මේකෙන් දන්නේ නැහැ. එච්චරම. හොඳයි. වට දෙකක් අවසන් වුණා. මෙදිහත් තුණු කාරණා තිබුණා. විමසූ කාරණා තිබෙනවා. අවසන් වටේ අපි වෙන් කරන්නේ මේ වට දෙකක කතාබහේ සමස්ත සාරාංශය අවසානයේ ගැනෙන්නට අප්‍රේල් 5 වෙනිදා මේවර අයවැය කියවීමට අදාළව තුන්වන වර කියවීම සහ ඡන්ද විමසීම සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ ඔස්සේදී මේ අයවැය කාල ප්‍රමාදයකින් පසුවයි එන්නේ. ඒ ඔක්තෝබර් 26 වෙනිදා සිදු වුණු සිදුවීම් දාමයත් සමග කෙසේ වෙතත් මේවර අයවැය හා සම්බන්ධයෙන් කුමන තත්ත්වයක් පත්වේවිද කියන දේ පිළිබඳ විද්තැන්වලදී කතා කරනවා. අපි අවසන් වටයට යමු. අවසන් වටය තුළදී කතා කරමු තවදුරටත් අයවැය හා සම්බන්ධයෙන්. ඇතනත් අවසන් වටයයි අපි මේ ආරම්භ කරන්නේ. අවසන් වටය තුළදී නැගුණු කාරණා සියල්ලම සාරාංශ කරමින් කතා කරන්න අපිට කඩවෙන් කරනවා සේම. විශේෂයෙන්ම සාමාන්‍ය වාදයට විවාදයට වැඩිය මේ අයවැය පිළිබඳ යම් අදහසක් ඔබට ගෙනෙන්නටයි අපි ඇතනත් තුළදී උත්සාහ කරන්නේ. අවස්ථාව අවසන් වටේ අදහස් පළ කරන්න ජනතා විමුක්ති පෙරමුණට. නිරෝෂන් මන්ත්‍රීතුමා කිව්වා මේ ඇමතිතුමා කිව්වා අර ලෝකේ දන්නේ නැහැ කියලා මේ ගම්පෙරළියයි එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකায় දන්නේ නැත්තම්. ඉතින් අපිට තියෙන්නේ මේ මම මොනවද කියන්නේ? ඔව්තුමා අවසන් කරනකොට කිව්වේ මේ ලෝකේ ගැන දන්නේ නැහැ කිව්වා මේ දෙක දන්නේ නැත්තම්. මට කියන්න ඕනලා තිබුණේ ඒ දෙක දැනගෙන ඔබතුමාලා ලංකාව දාලා තියෙන දේ දැනගත්තාම ලෝකෙ මිනිස්සු ලංකාවට එන්නේ නැහැ කියන ප්‍රශ්නේ එක. වැරදි. ලෝකෙ මිනිස්සු අභියෝගයට උත්තර ලංකාවට එන්නේ නැහැ. ඔබතුමා වටේ කියන්නේ. මට වෙලාව දෙනවා මම දෙන්න පුළුවන්. ඔබතුමා කාලෙදි කියන්නේ නැහැ අපිට. හොඳයි. නේ ඔබතුමාට වෙලාවක් දුන්නා. ඒක කාපව කියන්නේ මම ඔන්න ආපහු පැහැදිලි කරන්න ඊට පස්සේ. එතකොට දැන් අපේ රට ඇවිල්ලා තියෙන තැන දැන් ඔක්කොම දන්න කට්ටිය රට ගෙනල්ලා දාලා තියෙන 2015 වෙනකොට හතර දෙනෙකුගේ පවුල බඩුමල්ල රුපියල් 32,241යි. හැබැයි අද වෙනකොට ඒ බඩුමල්ල රුපියල් 41,000යි 41,000කට ඉක්මවලා තියෙන ඒ බඩුමල්ල අද වෙනකොට 41,859යි. මේ රුපියල් 10,000කින් බඩුමල්ල ඉහළ ගිහිල්ලා ජීවන වියදම රටේ 125%කට ආසන්න ප්‍රමාණයකින් බඩුමල්ල ඉහළ යනකොට වැටුප් වැඩි වුණා. රුපියල් අව ප්‍රමාණය වීම ඇතුලේ ආර්ථිකය කලමනාකරණය කරා නම් මේවයි කලමනාකරණය කරන්න ඕන. ඒ නිසා එහෙම කලමනාකරණයක් අපි දැක්කේ නැහැ. මේ වෙනුවට රාජ්‍ය සේවකයන්ට 2500ක් දෙනවා කිව්වා. හැබැයි අපේ රටේ පෞද්ගලික අංශ සේවකයෝ මේ රටේ ආර්ථිකයේ 80%කට කරගහන්නේ පෞද්ගලික අංශේ. හැබැයි මේ පෞද්ගලික අංශ සේවකයන් මොකද්ද මේ ආණ්ඩුවේ දැක්ම? කිසිවක් නැහැ. වතු සේවකයෝ සටනක හිටියා. ආණ්ඩුව පැනලා කිව්වා අපි දෙන්නම් කියලා. කුඩා තේවත් සංවර්ධන අධිකාරිය දෙන්නම් කියලා කිව්වා රුපියල් 50 අපි. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? සභාපතිත් ඉන්නේ නීති විරෝධී ලෙස කුඩා තේවත් සංවර්ධන අධිකාරිය. සභාපතිත් ඉන්නේ පත් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආයතන අපිට පටවලා සේවකයාගේ වතු සේවකයාගේ වැටුප නැති වුණා. ඉතින් මේ රටේ ආර්ථිකය හදනවා කියලා ආපු අය තව වටේකින් මේ රට මේ අවුරුද්දේ විතරක් රුපියල් බිලියන 2200කට ආසන්න ප්‍රමාණයෙන් මේ රට ණය කරනවා. ඒ බිලියන 2200න් බිලියන 913ක් පොලිය. ඔන්න රට හදපු අය අවුරුදු ලෝකේ රටවල් ණය අරගෙන රටවල් හදා ගන්නවා. අර විමල මන්ත්‍රීතුමා කිව්වා අපි බිලියන 7000යි තිබුණ දැන් 11000 කියලා. ඔව්. ඉතින් ඒ ප්‍රමාණය වැඩි වේ ආවගේ වටිනාකම් එකතු කරලා බැලුවොත් එහෙම. ඒ වටිනාකම් එකතු කරලා බැලුවොත් වෙන හම්බන්තොට වරාය දක්ෂිණ අධිවේගය මාර කටුනායක අධිවේගී පාර නොරච්චෝලේ මේ ඔක්කොම එකතු කළොත් කෝටි 45000යි. හැබැයි අරගත්ත ණය ප්‍රමාණය ගත්තොත් එහෙම කෝටි ලක්ෂ 7000යි. මොකක්ද උනේ කියලා අහුවොත් එහෙම
ඔන්න රට තියෙන තැන. අද අපේ රටේ පොලිය විතරක් ගෙනවා බිලියන 913ක්. කල්පනා කළ බලන්න. අධ්‍යාපනයට අවුරුදු 9ක් වෙන් කරන සල්ලි වෙන් කරන පොලිය වාරිකය ගෙවන්න. ඒ නිසා මේ රටක් ආර්ථිකමය ලෙස සකස් කරා නම් ආදායම වැඩි වෙන්න ඕනේ. දැන් මේගොල්ලෝ කිව්වා බදු පනත ගේනකොට මොකද්ද කිව්වේ? අපේ ඉලක්කය ඍජු බදු 140 දක්වා වැඩි කරලා වක්‍ර බදු 160 දක්වා අඩු කරන්න. හැබැයි අද මොකද තත්ත්වය? ඍජු බදු තියෙන තැනමයි වක්‍ර බදුත් ඒ තැනමයි. මේ අයවැය එනකොටත් මේ අයවැය ගත්තාමත් 2018 ආදායම් බදු වලින් ගත්තාම 310 බිලියන, මේ පාර 385 115. 2018 බදු ආදායම බිලියන 1712, මේ අවුරුදු 2077 185.5. දශමයක්වත් වෙනස් කරලා නැහැ. ඒ නිසා මේ ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ රටේ ජනතාවට බරපතලවම වැරෙන්න වෙන කිසිවක් කරලා නැහැ. ඒ නිසා ආණ්ඩුව කරන්නේ ගිය ආයවැයට තව කීයක් හරි එකතු කරලා ගාණ වෙනස් කරලා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය කියලා දැක්ම කියලා මොකක් හරි දාලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒ දාපු වැඩපිළිවෙල වැඩ කරලා රට ඇතුලේ තරුණයන්ට රස්සා හම්බෙන කර්මාන්ත හැදෙන්න ඕනේ. කර්මාන්ත එන්න ඕනේ, ආයෝජන එන්න ඕනේ, අලුත් කර්මාන්ත හැදෙන්න ඕනේ, රැකියා ඇති වෙන්න ඕනේ. කර්මාන්ත විතරක් 140,000 කාර්මික ශේෂ්ත්‍රී රස්සා නැති වෙලා තියෙනවා. 104,000 කෘෂිකර්ම ශේෂ්ත්‍රී රස්සා නැති වෙලා තියෙනවා. මේ අපි කියනවානේ මහ බැංකු වාර්තා කියනවා. ඒ නිසා ආර්ථිකය හැදුවනම් රට හැදුවනම් රට තියෙන්නේ මෙතන නෙමෙයි. හැබැයි අවුරුදු 70ක් යනකොට අර අපට ගොඩක් පහලින් තිබිච්ච රටවල් අපි පහු කරගෙන ගිහිල්ලා අපි ඔක්කොම පිටිපස්සෙන් හිටගෙන අද කියනවා අපේ වැඩපිළිවෙල තවත් ඉස්සරහට යන්න කියලා. 78 ඉඳන් මේ ආපු ගමනේ 40 ගණක් තිස්සේ ආවනම් ගමන අද රට තියෙන්න ඕන තැන නැත්තේ මේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය නිසා. ඒ නිසා වෙනස් කරන්න ඕනේ මේ ප්‍රතිපත්තිය රට ගැන හිතපු, රටේ ජනතාව ගැන හිතපු, ලෝකෙ ඉස්සරහා ලංකාව බ්‍රෑන්ඩ් වෙලා තියෙන මේ සන්නාමය පාව වෙනස් කරන්න පුළුවන් විදිහට මේ රට වෙනස් කිරීමකින් තොරව මේ රට ගොඩනගන්න බෑ. දැන් තවයුක්ති ප්‍රමුණේ අවසන් වටේ අදහස් පළ කිරීමයි හේෂවිතානගේ වන්තුමනි ඔබතුමාට අවස්ථාව. ඔව්. චාමර අවසාන අවස්ථාවේ පොඩි කාලයක් තියෙන හින්දා මම අපේ වසන් සම්සිංහ මැතිතුමා අභියෝගයක් කරා. මේ තේ වෙලාවේ ඇත්තටම උත්තරයක් දෙන්න බෑ. මොකද එතුමා අහනවා ඒවැය පොතක් එහෙම මතක තියාගන්න බෑ. අපිත් මේක එක සැරයක් කියවන්නේ නැත්නම් දෙසරයයි. නමුත් මම එතුමාගේ අභියෝගය නිසාම මොකද මේක අතිශය වැදගත් කාරණාවක්. එතුමා කිව්වා මේක කොහෙවත් තියෙනවා නම් හොයලා දෙන්න කියලා. මම ඉතින් සාමාන්‍යයෙන් වසන් සම්සිංහ මැතිතුමා එතුමන්ලාගේ සුනිල් හඳුන්නේත් මන්ත්‍රීතුමාලා එහෙම අපි ගෞරව කරන ආදරය කරන කතාවක් කරනකොට අහන් ඉන්න මන්ත්‍රීතුමාලා. මම ඉතින් එතුමා මේ අභියෝග කරන ඇත්තටම මේක නැතුව ඇතිදෝ කියලා. නමුත් මේ මන්තුමා මේකේ ඔබතුමා 107 වෙනි කාරණාව බලන්න ගරු කතානායක අපොසුතුමනේ අපොසුතුස් පෙර සඳහා පෙනී සිටින ශිෂ්‍යයන් 103 රජයේ විශ්වවිද්‍යාලය සඳහා ඇතුල්වන්නේ 30,000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි. රාජ්‍ය නවන විශ්වවිද්‍යාල මූලික උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට හැකිවන පරිදි මයි ෆියුචර් නයෝජනා ක්‍රමය යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ අප හඳුන්වා දෙනු ලබනවා ශිෂ්‍යයෙකුට උපරිම රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණයක් ලබා ගත හැකි වන අතර උපාධිය ලබා අවුරුදු 2කට පසු ආපසු ගෙවීම ආරම්භ කර වසර 12ක් තුල ගෙවා අවසන් කළ හැකිය. දැනටමත් රුපියල් මිලියන 200ක පොලී සහනාධාර සඳහා වෙන් කර ඇත. ඉතින් ගරු මන්ත්‍රීතුමනි මේ දැන් ඔබතුමා නෑ දැන් පැහැදිලි කිරීම දැන් ඕනේ නෑනේ. ඔබ දැන් ඔන්නෝය බයිල් මම හිතුවේ නෑ JVP එක දෙකේ පන්තිර වැටේ කියලා. ඔබතුමා කව පුළුවන් නම් මේක පෙන්වන්න. පුළුවන් නම් මේක පෙන්වන්න කියලා කිව්වේ. ඔබතුමා හිතුවා මේක දැන් පෙන්නුවා. දැන් මේ ගාන අඩු කතා දැන් කියන්න එපා. ගාන අඩු කතා. ඒ ගාන පෙන්වන්න කිව්වා පෙන්නුවා. නෑ අපි නෑ මට වැරදිලා නෑ මේ රටේ මිනිස්සුන්ට ඔබතුමා මන්ත්‍රීතුමා කියනවනම් වගකීමෙන් කියන ඔබතුමා මේ රටේ ජනතාව නොම ගැන කාරණාවක් රටේ ජනතාව නොම ගැව් මෙන්න 107 වෙනි මේ කාරණාව 20 වෙනි පිටුවේ තියෙනවා. මේ මම දැන් කියනවා වසන්ත මන්ත්‍රීතුමා අපිට බාධා කරන්න එක නෑ. අපි එක දෙයක් මේ රට දියුණු වෙන්න නොවෙන්න ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ දේශපාලනේ. මේ දේශපාලනේ හරි දේ හරි විදියට දකින්නද හැමදේම වැරදි කෝණියෙන් දැක්කම මන්ත්‍රීතුමා ඇත්ත වැහෙනවා. ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත පේන්නේ නැහැ. ඒක නිසා නෑ ඒ කාරණාවට මම එතනින් එහාට යන්නේ නෑ. ඒ කාරණාවට එතනින් එහාට යන්නේ නෑ. ඒ නිසා චාමර මට දැන් කතා කරන්න දෙන්න චාමර අන්තිම වෙලාවනේ. මට වෙලාව දෙන්න හොඳේ. ඒ නිසා මම ඒ කාරණාව එතනින් එහාට යන්නේ නෑ.
අපි දකින්න ඕන ඇත්තත් එක්ක තමයි මේක යන්න ඕන. මම පිළිගන්නවා මම මේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙකු කියලා මම පිළිගන්නවා මේ අයවැයට වැඩි හොඳ අයවැයක් ගේන්න තිබුණනම් අපිට හොඳයි. මේ රට ඉස්සරහට ගෙනියන්න වේගවත් ගමනක් යන්න පුළුවන් තරම් හොඳයි. හැබැයි දැන් මේ රට ණය අරන් ණය අරගෙන හිර කරපු කණ්ඩායම ඒ ණය වාරිකට ගෙවන්න ආයි ණය අරගෙන ගෙවන්න නැතුව මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයර අර මැදමුල් වගේ පොල් කඩලා ගෙවන්නේ නැහැ. මේ අපි මේ ණය අරගෙන තමයි ගෙවන්නේ. ඒක කාටවත් ආයි වහන්න ඕන කාරණාවක් නෙමෙයි. ණය ගෙවන්නේ අද මේ රට ආයි ණය අරගෙන. ඉතින් ආයි ණය අරගෙන ණය ගෙනකොට ඒ ප්‍රමාණය වැඩි වෙනවා. හෙට තව ආණ්ඩුවක් ආවොත් ඔය ආණ්ඩුව අවුරුදු එකක් යනකොට මිලියන බිලියන ඔච්චර ප්‍රමාණයක් ගන්න බිලියන 5000. ඉතින් ඒක හින්දා අපි විශ්වාස කරන කාරණා මේක මෙතනින් එහාට යන මේ ක්‍රමයේ වෙනස් කරන්න. මේ 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 හැමදාම මේ මඩගෝරුවේ ලගිනවද මෙතනින් එහාට යනවද කියන කාරණාවට යම් හයියක් දෙන්න එකතු වෙන්න ඕන. අද ඉඳගෙන මේක හැම වෙලාවෙම පිටිපස්ස ඇහැල්ලා අනිත් පැත්තේ බලලා උඹ වරෙන් උඹට ගේම දෙන්නම් අපි ආණ්ඩුව මේක ගන්නවා. දැන් ඒකවනේ තියෙන අරමුණ. මේ රට හදන්න නෑ දැන් දින 51 අරගෙන හැදුවනම් එක දෙයක්. හරිනේ අර පාරවල් ටික අහිංසක මිනිස්සු ගමේ වැට්ටික් කරන්න ගෙනාපු මේ ගම් පෙරළිය වැඩසටහන නවත්තන්න කියලා විලිලැජ්ජ නැතුව යෝජනාවක් සම්මත කරගෙන ඉස්සෙල්ලම කරේ. මේ රටේ ජනතාව දැනගන්න ඕන රටක රටක් පාලනය කරපු නායකයෙකුට කවදාවත් මේ වගේ තුප්පහයි දෙකේ පන්ති වැඩ කරන්න බෑ. ඒ වැඩේ නවත්තපු උදවිය අද රට හදන්න කතා කරනවා. ඒ හින්දා මම මේ රටේ ජනතාව මේ වැඩසටහන බලලා හිටියනම් ඇත්ත මොකද්ද කියලා තේරුම් ගනි. ජෝකර්ලත් එක්ක මේ ගැන කතා කරලා වැඩකුත් නැහැ. දැන් මත්ස්‍ය තහනමින් ආපු එකෙන් ආර්ථිකයට හයියක් උනේ නැහැ කියන එක පිළිගන්නව නම් ඉතින් ආයි මොනවද කතා? ඔතනින් එහාට ඉතින් මොනවද මේ තියෙන එහෙනදී එහෙනම් තිබ්බ විදිය හොඳයි. ඉතින් ඒක දැන තිබ්බ විදිය හොඳයි. සා ඇත්ත දකින්න ඕන. ආර්ථික වර්ධන වේගය අඩුවක් තියෙනවා. ඒකට වෙන ප්‍රශ්න තියෙනවා. ඒවට උත්තර හොයන්න ඕන. මේ රටේ දින 51 කී කකුලෙන් ඇදලා මේ රටේ ආර්ථිකයේ ගියපු වේගෙත් නවත්ත පුදුවේ මේවට වක් කියන්න ඕන. ඒ නිසා චාමර අවසාන වශයෙන් කියනවා රට වැරදි දිශාවට ගෙනහිල්ල මේ රටේ මිනිස්සු අහිංසක මිනිස්සු හිර කරපු යුගය අවසන් කරා 2015 ජනවාරි 8 වෙනිදා. අන්නේ යුගයට නැවත මේ රට යන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා හරිමක ගෙනියන්න මොන බාධක ආවත් අපි එක්සත්තු මේ රට අරන් යන ගමනට ශක්තිය වෙනවා. හොඳයි මේ බාධාවක් නෑ. මෙතුමට මම ඉතාම නැවතත් කියනවා ඔබතුමා කියපු අයවැය කතාවේ ඔය කතාව කියලා තියෙනවා. මේ අයවැය මුදල් වෙන් කරලා නෑ. ප්‍රශ්නේ ඒක. හොඳයි ඔබතුමාගේ කතාව කියන්නේ වෙන් කරපු එක පෙන්වන්නද? චාමර අවසන් වටේ කළුවර ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. අපහු දිනකට පැය 4ක් විදුලිය කපන පහුගිය අයවැයවලදී ලොකු ලස්සන වචන කිය කියා සෝලා පවරු හිරුවෙලියෙන් හිරු ශක්තියෙන් ගෙවල් උඩ හිරු බලය ඇති කරලා ආණ්ඩුවට විදුලිය විකුණන්න පුළුවන් කියලා මේ රටේ ටොන් ගණන් පත්තර ගහලා පත්‍රිකා ගහලා බෙදුවා. දැන් විදුලිය විකුණන්නේ ඇති ආණ්ඩුවට ජනතාවනේ පරිභෝජනය කරලා ඉතුරු ටික විදුලිය විකුණන්නේ ඇති. අනේ ගහපු කයිවාරුවා මේ කයිවාරුවේ ආණ්ඩුවේ කඩන් එක කළුවර ආණ්ඩුව බවට පත් වෙලා දැන් මේ තියෙන්නේ දිවින පත්තරේ පෙබරවාරි මාසේ 28 වෙනිදා FCID ප්‍රධානියා CID කැඳවයි. හොරකම් අල්ලන්න දාපු එක කම්බවරෙක් වෙලා හොරකම දූතනේ වංචාව ගැන කතා කරලා ඒ හොරකම් අල්ලන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පත් කරපු මේ DIG මහත්තයා හොරෙක්ලු. එයා CID කැඳවනවා. ඒක තමයි තත්ත්වය. දැන් මේ ඔක්කොම අපි ගන්නවන කයිවාරු අර මත්ය තහන විවත් කරගත්ත එක මේ බදු අයින් කර බදු ටික අපහු බදු දාන ගත් එක මේ ඔක්කොම කියනවා. හැබැයි අපි බලමු ආර්ථිකයේ වර්ධනය කොහොමද කියලා. 2004 චාමර මේ රටේ දලදේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 2005 24.7යි 2006 28.3යි 2010 56.7යි 2012 68.4යි 2013 74යි 2015 80.6යි. දැන් අවුරුදු 4කට පස්සේ කීයද? ඒක දැන් ආපහු මේකේ 86.2ට දාලා තියෙනවා. බෑ 86.2ක්වත් නැහැ. ඩොලර් බිලියන 24 80 දක්වා අරගෙන ආපු නිෂ්පාදන වර්ධිතයේ කරේ කවුද? මහින්ද රාජපක්ෂ. යුද්ධයක් කරන ගම එක මල්ටි බැරල් උණ්ඩට ලක්ත 5යි. එළියට 1000ක් ගීපාම ලක්ත 5000ක් පිච්චෙනවා. ලක්ත 5000ක්. ඒක කාලතුවක් උණ්ඩට රුපියල් 100,000යි. උණ්ඩ 1000ක් යනකොට ලක්ත 1000ක් පිච්චෙනවා. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා ආප්ප විකුණලා නෙමෙයි නේව කරේ. ලෝකෙට ණය වෙලා කරේ. ලෝකෙට ණය වෙලා කිව්වේ. එතකොට ඒ ණය උනේ ඒ ණයෙන් පාර හැදුවා, ලයිට් දුන්නා, වැව් හැදුවා, අමුණු හැදුවා. මේ ආණ්ඩුවේ මොකක්ද හදපු වැව?
මොකද අද බව මොකද අපි අද ආරම්භ කරමු මධ්‍යම අධිවේගී මාර්ග විතරයි ලාභ තියෙන්නේ දැන් අම්බන්තර කියලා මුල්ගල් තියෙනවා ආර්ථික දකතුන් කලාපයක් හදනවා කියලා කෑ ගන්නවා ඔක ඉතියේ වඳුරෝයි ගිරවුයි ඉබ්බෝයි ගෙම්බෝයි විතරයි ඔය කැලා සිටියේ මීට අවුරුදු 100කට විතර වුණදී 100කටත් නැති ඊටත් අඩු කාලෙකදී වෙනා ලුල් පියපු බැද්දේකම නවකතාය අම්බන්තර ජනජීවිතයේ තියෙනවා මහින්ද මාතර අන්න නැති අඳින් නැති වතුර නැති ඒ අයිතික මිනිසුන්ගේ ජීවිතය ගන්න මේ මහින්ද රාජබක් ගුවන්තර වල හදලා වරාය හදලා පාර හදලා විදුලිය දීලා පිටාර හදලා මේ ඔක්කොම ඇදුවේ නැත්තම් ඔය ආර්ථික දරුණු කඩක් හදන්නේ ආපකඩයක් ගන්න පුළුවන් ඔය ඕන ආපකඩයක් ඒ සියල්ල ඇදුවට පස්සේ ඒකේ පළපෝෂණය ලැබර ගමන් ගිහිල්ලා බයිනවා මහින්ද රාජබක් ජනාධිපතිතුමාට කොහොමද බු ආර්ථිකේ මේක කළුවර ආණ්ඩුවක් ලයිට් නැහැ දැන් කයිවාරු ගාලා ගත්තාම රටේ ජනතාවට ලයිට් නැහැ දරුවන්ට රස්තාවක් නැහැ. කෝයගේ ජීවිතේ කරන්න බෑ. ජීවත් වෙන්න ආදායමක් නැහැ. දරුවගේ අනාගතයක් නැහැ. ඉස්කෝලේ ගුරුවරයා නැහැ. කුෂිකර්මේ කඩාවැටිලා. සේනා දළඹුවට අම්පාර දිස්ත්‍රික්කේ අක්කර දාස්කාරක් විනාසුනා. 245 දෙනෙකුට වන්දි ගෙව්වේ. 245 ගහපු කයිවාරුව පාර්ලිමේන්තුවේ ඔය අක්කරේ 40,000 ගානේ රක්ෂණය කරලා තියෙනවා. අප්පෝ මේම කැප්ප කැපර මේකට කියන්න දින ආවැලේක නෙමෙයි. මම මේ රට ජනතාවට කියන මේක තමයි ගජබින්න අලංකාරය. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඇමතුමනි ඔබතුමට අවස්ථාව. ඔව් දැන් මෙතුමා කිව්ව පරිදි මහින්ද රාජපක්ෂ ඉතින් අපේ රට සුරපුරයක් කරලා තියෙන්නේ. නමුත් මම කියන්න කැමති එතුමාගේ කාලේ තමයි අපේ අපනයනය 150%කින් දළ දේශීය නිෂ්පාදන සාපේක්ෂව කඩාගෙන වැටුනේ. ඉතින් ඒ හින්දා එතුමා කරපු කෙප්පරයක් නැහැ. එතුමා කරේ අපේ රටේ අපනයන ආර්ථිකය ද එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගුණු අපනයනය එතුමා කෑලි කෑලි වලට බිඳ දමලා පාගලා දාලා ඒක විනාශ කරලා දැම්මා. ඒක තමයි එතුමාට ජේම්ස් පැකර්ව මේ රටට ආරාධනා කරලා කැසිනෝ රාජ්‍යයක් මේ රටේ මේ ආරම්භ කරන්න හැදුවේ. අර දල්දා මාලිගාව වටේ මේ පුත්තුංග දාලා රේස් පැද්දා. එතුමා ඒවා මේ මෙතුමාට පේන්නේ නැහැ. නමුත් එදා මෙතුමා කිව්වා ණය අරගෙන හැදුවයි කියලා. මොනවාද හැදුවේ? මොන 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 ව්‍යාපෘති වලින්ද මේ ආදායමක් ආවේ අපේ රටේ? අපේ රටේ ජනතාව ආදායම ඒ ව්‍යාපෘති වලින් ආදායම් නැතුව ණය ගෙවුවා මිසක් වෙන මොනවත් කරේ නැහැ. ඒක තමයි කරේ. ඒක තමයි ගෙදර යන්න උනේ. කවදාද හිතුවේ යුද්ධ දින්න නායකයා මේ අවුරුදු පහකින් ගෙදර යයි කියලා? ඉතින් ඒක තමයි මෙතුමාලට තාම තේරෙන්නේ නැත්තේ. මෙතුමාල හිතන්නේ එතුමා ඇවිල්ලා අර ආර්ථික ඝාතකයෝ හිට්ලර්ලායි දාගෙන මේක ආයමත් සුරපුරයක් කරන්නට මේගොල්ලන්ට පුළුවන් වෙයි කියලා. නමුත් අද මතක තියාගන්න අද ලංකාව ඉතිහාසයේ වැඩිම අපනයනය රුපියල් බිලියන 15 රුපියල් නෙමෙයි ඇමරිකන් ඩොලර් බිලියන 15ක් අද මේ රටේ වැඩිම අපනයනය තියෙනවා. වැඩිම විදේශ ආයෝජනය ඉතිහාසයේ මේ රට දැන් වෙනකොට එනවා. නමුත් මෙතුමල්ලා කියනවා පංගුවක් වෙලාවට මේ ප්‍රශ්න තියෙනවා. අද වෙනකොට වර්ජන රැල්ලක් මෙතුමල්ලා නිර්මාණය කරනවා. ආයෝජක වෙනවට එක එක ප්‍රශ්න දානවා. ඉතින් ඒවත් එක්ක තමයි අපි මේ රටේ ආර්ථිකය අපි ඉස්සරහට අරන් යන්නේ. නමුත් මෙතුමල්ලාට පේන්නේ නැහැ මේ අයවැයේ තියෙන ගම්පෙරළිය රුපියල් මිලියන 48,000 පේන්නේ. එන්ටර්ප්‍රයිස් එකේ රුපියල් මිලියන 60,000 ඒ 30,000කට ගියයි කියලා මෙතුමල්ලාට පේන්නේ. ඒ ඔක්කොම පේන්නේ මොන හරි පොඩි පොඩි දේවල් මේවා වුණේ නැහැ අරවා වුණේ නැහැ කියලා. නමුත් අපි විශේෂයෙන්ම අපේ රටේ තරුණියට ඒ වගේම අපේ රටේ ජනතාවට ඒ වගේම අපේ විදේශ ශ්‍රමිකයන්ට අපි ඊටාම පැහැදිලි මාර්ග අපි හදලා තියෙනවා. ඒගොල්ලන්ට ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ නිවාස සීනය නැත්නම් උසස් අධ්‍යාපන සීනය නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න ඒ සියලු ජනතාවට ශක්තිමත් වෙන්න එතුමන්ලාට මාර්ග අපි මේ අයවැයෙන් පෙන්වලා දීලා තියෙනවා. මං හිතන්නේ අපේ රටේ ජනතාව ඒ අභියෝගය ගන්න සූදානම්. අපි සියලු දෙනාම මේ රජයේ ඒ අභියෝගය අරගෙන අපි ඉස්සරහට ගිහිල්ලා ඉතාම සාර්ථක රටක් හදනවායි කියලා මේ අවස්ථාවේදී කියමු. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අද වට හතරක කතා බහ ඇතුළතදී අපි බලාපොරොත්තු වුණේ අයවැය පිළිබඳ කතා කරන්න. දීර්ඝ කාලයක් තිස්සේ අයවැය පිළිබඳ කතා කළා. අප්‍රේල් 5 වනදා දක්වා අපි අයවැය හා සම්බන්ධයෙන් දිගින් දිගටම ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යවාදයට වැඩිය යම් කාරණයක් අයවැය හා සම්බන්ධයෙන් ඔබට අවධාරණය කරන්නට හැකි වුණා යැයි අපි විශ්වාස කරනවා. එළඹෙන සතිය තුළදී අපි අයවැය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමනි නිරෝෂන් ප්‍රේමතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. එවැගේම හේෂාවිතාන්නගේ මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. එවැගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් විමලිය රුධිසනායක මැතිතුමනි බොහොම ස්තුතියි සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පසන්ත සමරසිංහ මැතිතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. අපි එළඹෙන සතියේ යලි හමු යමු ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ සතියක් ආයුබෝවන්.